දරුවන් සරණයි සුපෙන්වර සන්ධ්‍යාවක්. අද නෙත් FM පහන් කඳ ආශිර්වාද බෝධි පූජාව ඔබට සමීප කරන්නේ ඓතිහාසික කළුතර බෝසමිඳු අභියස සිට. ඒ සඳහා මේ සජීවී සම්බන්ධතාවය එහි රැඳී සිටින වරුණ ඉදිරිසිංහ වෙතට. අයබෝන් වරුණ. අයබෝන් හේෂාන්. සුදෝ සුදු අතින් සැරසුණු ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේ පිරි ඉදිරි කිය දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් වැඩහිඳින කළුතර උතුම් වූ පුදබිමේ සිටයි. උත්තම මහා බෝ වන්දනා මහා පින්කම ආරම්භ කරන්නට අප සූදානම් වෙන්නේ. මීට නොබෝ වේලාවකට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා මේ සාදුතර සිතින් සූදානම් වෙන්නේ පින්කම ආරම්භ කරමින් උතුම් වූ සම්බුදුරජාණන් වහන්සේලා සිහිපත් කරන අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් අෂ්ටපාන ඉලම්පස චතුමදුර දෙහෙත් පිළිගන්වා පුෂ්ප පූජාවන් සිදු කරලා සුගන්ධ පූජාවන් සිදු කරලා මේ පූජාවන් තැන්පත් කිරලා මේ පුදබිමේ සිට සත්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිට ඔබ අප සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා වූ සත්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් සිදු කෙරෙනා වූ අදිස්ථාන සත්‍යක්‍රියා පූජාව ආරම්භ කරන්නට අද උත්තම මහා බෝ වන්දනා පින්කම වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනෙන් මේ උතුම් පුදබිමට වැඩම කොට වදාළ නිබඳව මනිත් රේඩියෝවේ මහා පින්කම් තුල අර්ථින් ධර්මයෙන් අනුශාසනා කරන ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීල සුවරණ ඉලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පඬිත පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරුවන් වහන්සේව එවැගේම අලව්ව නාරම්මල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී සද්ධර්ම වාගේශ්වර මදුර පහණී කාව්‍යශ්‍රී විචිත්‍ර පහණී කාව්‍ය විශාරද පූජ්‍ය පඬිත ගණේකම්දේ චන්දරතන සාමීන්ද්‍රයන් වහන්සේව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධා විමුක චේතනාවෙන් මේ මහා උත්තම බෝ වන්දනාව වෙනුවෙන් පිළිගනු ලබනවා. එලෙසින් උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන උත්තම මහා බෝධි වන්දනාවේ උතුම් දායකත්වයෙන් කටයුතු කරන කළුතර නාගොඩ මිකාර කරුණාරත්න මහත්මා සේමාලි කරුණාරත්න මහත්මිය ඇතුළු පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් සෝදානම් වෙන ලංකාවේ නන්දෙසින් ඒක රාශියේ වූ ජනතාව බොහොම ශ්‍රද්ධාවෙන් සෝදානම් වෙන උතුම් පින්කම ආරම්භ කරන්නට පූජනීය වන්දනීය මහා සංඝ නේතෘවරයාණන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. පින්වත්නි තවත් වරක් කවුරුත් හඬනගා සාදු නාදය සාදු සාදු. මේ උතුම් අසිරිමත් මහා බෝ වන්දනා පින්කම සිදුවෙන මේ අසිරිමත් මොහොතේ පින්කම ආරම්භයට පෙර අපි සෝදානම් වන්නේ සියලු දෙවියන්ට ආරාධනා කරන්නටයි. මේ උතුම් බෝමලුවට මේ උතුම් සෑමලුවට බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බබලෝ දක්වා ඇති සියලු දෙවියන් පිං සිතින් වැඩම කරත්වායි සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත් ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. උත්තම මහා බෝ මහා වන්දනා පින්කමේදී බෝමාටු දෙවියන්ගේ පටන්
අකනිටා බඹලව දක්වා දස දහසක් ලෝක දහතුවල දෙව් බඹුන් මේ උතුම් කළුතර බෝසමිඳුන් වැඩ සිටින මේ උතුම් පුදබිමේ අතුරු සිදුරු නැතුව පිරී ඉතිරි මේ මහා පින්කමට මේ සිව්වනක් ශ්‍රාවකයන් සමගම දෙව් බඹුනොත් පැමිණෙත්වා වැඩම කරත්වා සාදු සාදු සාදු. බුද්ධෝ හවේ කප්පස් සතේහි දුර්ලභෝ. බුද්ධ කියන වචනය කල්ප සිය ගණනකිනුත් ලෝකේ අහන්නත් දුර්ලභයි. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනවා කියලා කියන්නේ කලාතුරකින් සිද්ධ වෙන කාරණයක්. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ එදා සුමේද තාපසයන් වහන්සේ හැටියට දීපංකර පාදමූලයේදී නියත විවරණ ලැබුවා. ඒ නියත විවරණ ලැබීම පිණිස උන්වහන්සේ සොළොසා සංකේය කල්පලක්ෂයක් මනසෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් මනෝ ප්‍රනිධානයත් වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරගන්නට යෙදුණා. මේ විදිහට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරගෙනයි අෂ්ට ධර්ම සමව දහණින් යුක්තව එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ එදා මඩගොඩේ දිගාවිලා සුමේද තාපසයන් වහන්සේ තමන්ගේ ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කරගෙන ජීවිත පූජාවකින් තමන්ගේ අදිෂ්ඨානෙ හිතේ දරාගෙන වැඩ සිටියා. දීපංකර බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා මේ මහා වීරියවන්ත කෙනාගේ අදිෂ්ඨානෙ ඉෂ්ට වෙනවද? ඒ වෙනකොට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණයි. තව හරියටම සාරා සංකේය කල්පලක්ෂයකින් ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදාට ඒ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍ර ශ්‍රාවක යුගලක් පහළ වෙනවා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක් පහළ වෙනවා. දෙව් මිනිස් ලෝකයාට නිවන් දොර විවර කරන්න මේ මහා වීරියවන්ත සුමේද තාපසයන් වහන්සේට හැකියාව ලැබෙනවා. එදා තමයි බුදු කෙනෙක්ගේ බුදුමුවින් ප්‍රථම වතාවට පළවෙනි නියත විවරණ ලැබීම. ඒ නියත විවරණ ලැබිච්ච වෙලාවේ සුමේද තාපසයන් වහන්සේ විමසනවා, ස්වාමීනි, සම්බුද්ධත්වයේ පිණිස මා දියුණු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද? එදා දීපංකර බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරා, සුමේද තාපසය, ඔබ අද පටන් මේ මොහොතේ පටන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඔබ සම්බුද්ධත්වයේ කරා පාරමී ධර්ම සම්පූර්ණ කරගත යුතුයි. එදා ඒ මොහොතේ සුමේද තාපසයන් වහන්සේ භාවනාවට වාඩි වෙලා අෂ්ට සමාපatti දක්වා හිත දියුණු කරගත් පංච අභිඥා ඇති සුමේද තාපසයන් වහන්සේ සමාපත්තිය තුලින් අදිෂ්ඨානයක් ඇති කරගත්තා, මම මේ මොහොතේ පටන් දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨාන කරද්දී මහ පොළොව පවා ගිගුරුම් දෙමින් කම්පාවට පත් වෙනවා. මම මේ මොහොතේ පටන් සීල පාරමිතාව ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨා මෛත්‍රී උපේක්ඛා ආදී මේ දස පාරමී වෙන වෙනම අදිෂ්ඨාන කරද්දී දස වතාවක් මහ පොළොවට කම්පාවට පත් වෙනවා. එදා පටන් තමයි සාරා සංකේය කල්පලක්ෂයක් දස පාරමී පුරාගෙන ආවේ. ඒ නිසා ඒ සුමේද තාපසයන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය දස පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආපු ඒ උත්තරම අදිෂ්ඨාන ශක්තියෙන් අපි හැම දිනාටමත් මේ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් සියලු යහපතම සැලසේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. දීපංකර බුදු පාද මුලේදී විවරණ ගත්නේ තෙදහාසින් සුමේද නං
සමීදෝගේ හදවත නැගෝයේ මද හසින් කළුතර බෝ සමිදුන් අභියසදී අදිටංකර නේමි සෙනෙහසින් මගේ රටට ජය මංගලම් වේ ඒ සම්බෝසත් අනුහසින් ඒ උත්තම බෝසත් අනුහසින් දීපංකර බුදු පාද මුලේදී බලයෙන් යහපත සැලසේවා සිතට ගතට සවි බල ලැබේවා දහම් නැනස පැදේවා මේ ගෞතම සංබුදු සසුනේදීම නිවන් සපත හිමිවේවා නිවන් සපත හිමිවේවා මීට කල්ප 90කට පෙර විපස්සී නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙනවා. බන්දුම රජතුමා බන්දුමා දේවියත් මව්පියන් බවට පත් වුණා. මේ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණී කරලා මාස 8ක කාලයක් දුෂ්කර ක්‍රියා කරලා පළල් රුක් මුලදී සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ඛණ්ඩ 30 කියලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා යුවලක් වැඩ සිටියා. ඒ වගේමයි අශෝක නම් වූ ස්වාමීන් වහන්සේ නමක් තමයි අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වුනේ. ඒ කාලේ උන්වහන්සේගේ සංඝ සන්නිපාතය 160,000ක් තරම් සංඝයා පිරිවරාගෙන දඹදිව් තලයේ වැඩම කරමින් දෙව් මිනිස් ලෝකයාටම නිවන් දොර විවර කරලා දුන්නා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්ත බුදුගුණානුභාවේ ඒ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් චතුරාරි සත්‍යයේ ඒ උතුම් ධම්මානුභාවේ එදා ඒ බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධය ලැබූ මගඵල නිවන් අවබෝධ කරගත් ශ්‍රාවක සංඝයාගේ සංඝානුභාව බලයෙන් ඔබ හැම දිනාටමත් අපටත් රටටත් ලෝකයාටමත් සියලු යහපතම සැලසේවා. බන්දුමා දේවියට මව්පදවිය දුන්නා. බන්දුමා රජුන් පිය පදවිය ඔසවන්නා. ඛණ්ඩ 30 අගසව් පදවිය ගන්නා. විපස්සී බුදු සමිඳු සිහිපත් කරවන්නා. පළොල් ගසක් මහා බෝධිය වූවා. බෝධි මුලේ කෙලෙසුම් සුන්නුවා. විපස්සි බුදු හිමි සරණ ලැබේවා. ඊ බුදු බලයෙන්
යහපත වේවා ඒ බුදු බලයෙන් යහපත වේවා විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කල්ප 60ක කාලයක් බුද්ධ ශූන්‍යයි පින්තුනි මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි බුද්ධ කියන වචනයක්වත් කුසල් අකුසල් පින්පව් කියන වචනයක්වත් අහන්න නැති මහා අන්ධකාර අවිද්‍යාවෙන් වැසී ගිය කල්ප 60ක් ගෙවිලා ගියා මීට කල්ප 31කට පෙර ඒ බුද්ධ ශූන්‍ය කල්ප 60 අවසන් වුණාට පස්සේ ආයමත් බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන පින්වන්ත කල්පයක් දෙව් මිනිස් ලෝකයට උදා වුණා ඒ කල්පේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව හිටිය මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ නමකට දෙවියන් ආරාධනයක් කරා මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට කාලයයි මව් කුසක ඉපදිලා දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනයක් කරා එදා මහා පින්වන්ත සිකී නමින් සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරම්පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා ප්‍රභාවතී කියන දේවියගේ කුස පිළිසිඳගෙන හරියටම මාස 10ක් මව් කුසේ වැඩිලා අරුණ රජතුමා තමයි පියතුමා බවට පත් වුනේ එදා මේ දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරමින් ලෝකයට පහළ වුණා. උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා මාස 8ක කාලයක් දුෂ්කර ක්‍රියාවන් කරලා ඇතඹ නම් වූ බෝධීන් වහන්සේ සෙවණේ නැගෙනහිර දිසාවට මුහුණලා රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ දෙවෙනියාමේ චතුප්පාත ඥානෙ තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අරුණෝදයත් සමගම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. සිකි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ලක්ෂයක් සංඝ පිරිස පිරිවරාගෙන දඹදිව් තලයේ පුරාම වැඩම කරමින් දෙව් මිනිස් ලෝකයාටම නිවන් දොර විවර කරලා දුන්නා. එදා අභිභූ සම්භව නමින් අග්‍ර ශ්‍රාවක යුවලක් සිකි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල වැඩ හිටියා. ඛේමංකර නම් වූ සාමීන් වහන්සේ තමයි උන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වුනේ. ඒ උතුම් මීට කල්ප 31කට පෙර පහළ වෙච්ච සිකි සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. ඒ සිකි සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධානුභාවයෙන් උන්වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයේ ධම්මානුභාව බලේ ඒ බුද්ධ ශාසනය තුල උතුම් නිවන් අවබෝධ කරගත් දෙව් මිනිස් ලෝකයාගේම ඒ මගඵල ලැබූ මහා ශ්‍රාවක සංඝයාගේ සංඝානුභාව බලයෙන් ඔබ හැම දිනාටමත් අපටත් රටටත් ලෝකයාටමත් සියලු යහපතම සැලසේවා ලෝතර බෝධෝගෝනම දාසත පැතිරේවා සංබුදු සිකි මුනි සඳ සිහියට ඒවා ඒ බුදු පියාගේ සුපීටි පාගාවා මගේ මුළු හද මඩල දැන් පූජා වේවා මගේ මුළු හද මඩල දැන් පූජා වේවා
දෙකි ආන්දෝරෙහි සිටියාය සදහම් එලිය දකි ලෝකය සනසවා සම්බුදු දහම රැකි අපි බොමලු වෙහිඳ වැඳ ගමු මුනි දොසිකේ සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. බොහෝ කාලයක් බුද්ධ ශූන්‍යව තිබිලා ඒ කල්පේම තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ තමයි වෙස්සබූ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. යසවතී කියන දේවිය මෑණියන් බවට පත් වෙනවා. සුප්පතීත කියන රජ්ජුරුව පියාණන් බවට පත් වෙනවා. හැම බෝසතාණන් වහන්සේ නමක්ම මව් කුස මාස 10ක් වැඩෙනවා. මේ බෝසත් පුතා මව් කුස වැඩෙනකොට සතර වරන් දෙවියන් හතර දෙනාම හතර පැත්තෙන් ඉඳගෙන ආරක්ෂාව සලසනවා. ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණ කාරණයක්. එදා මේ දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරගෙන වෙස්සබූ නමින් සම්බුද්ධත්වයට පත් වෙන මහා පින්වන්ත කෙනා ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ ගිහි ජීවිතේ ගත කරා. අනෝමත් කියන රාජධානිය තමයි තමන්ගේ උපන් රාජ්‍ය බවට පත් වෙන්නේ. සතර පෙරනිමිති දැක්කට පස්සේ එදා අබිනිෂ්ක්‍රමණී කරලා මාස 6ක කාලයක් දුෂ්කර ක්‍රියාවන් කරලා සාල කියන රුක් සෙවණේදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා දස බිම්බරක් මාර සේනා පරාජය කරලා රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනියාමි චුතුප්පාත ඥානෙ, තුන්වෙනියාමි පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවත් සමගම නැගෙනහිරට මුහුණලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. උන්වහන්සේගේ බුද්ධ ශාසනයේ සෝණ උත්තර කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මහා පිං ඇති ශ්‍රාවකයෝ පහළ වුණා. ඒ වගේම උපසාන්ත නම් වූ අග්‍ර ශ්‍රාවකයන් අග්‍ර උපස්ථායක කෙනෙක් වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේට වැඩ සිටියා. උන්වහන්සේ දඹදිව් තලයේ පුරාම වැඩම කරමින් 80,000ක පමණ ශ්‍රාවක සන්නිපාතයක් පිරිවරාගෙන අවබෝධ කරගත් ධර්මීය ලෝකයට පතුරවා හරිමින් බොහෝ කාලයක් සම්බුදු කෘත්‍ය ඉටු කරා. වෙස්සබූ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගත් ප්‍රමාණය අසංඛ්‍යය ගණන් පිරිස ධර්ම අවබෝධය ලබාගෙන උතුම් නිවනට පත් වුණා. ඒ වෙස්සබූ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් ඒ බුද්ධ ශාසනය තුළ පහළ වෙච්ච ශ්‍රාවක සංඝයාගේ සංඝානුභාවයෙන් ඔබටත් අපටත් ලක්වාසී ලොවාසී හැම දිනාටමත් සියලු යහපත සැනසෙල්ලම වේවා වේවා. රස්නොන පිරිස සාසරින් පෙර මුදන ලද විස්මිත ලෙසින් ලොව වෙත දම් කිරණ බැඳ උසුගෝනතිව මහබෝධියේ සෙවනේහිද වෙස්සබූ බොදෝහිමිට බැතියෙන් වන්දි
විස්සබු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආයමත් අන්ධකාර කල්ප 30ක් ගෙවිලා ගියා. කල්ප 30ක්ම බුද්ධ ශූන්‍යයි. ඒ මහා කල්ප 30ේ පහළ වෙච්ච අසංකේය ගණන් සත්‍යයන්ට පින්පව් කුසල් අකුසල් අඩුගානේක බුදු ගුණයක්වත් අහන්න වාසනාවක් ලැබුණේ. ඒ අන්ධකාර කල්ප 30 ගෙවිලා අවසන් වෙනකොට මේ ලෝකයේ කලාතුරකින් මේ විශ්වය තුල බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන මේ මහා භද්‍ර කල්පයේ උදා වුණා. මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වෙන්නේ කකුසඳ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එදා උන්වහන්සේගේ අග්ගිදත්ත නම් වූ බ්‍රාහ්මණතුමා පියාණන් බවට පත් වෙනවා. විසාකා කියන බැමිණිය තමයි මෑණියන් බවට පත් වෙන්නේ. මේ මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ මාස 10ක් මව් කුසේ වැඩිලා දසදහසක් ලෝක ධාතුම ආලෝකමත් කරගෙන ලෝකෙට බිහි වෙලා එදා සතර පෙර නිමිති දැක්කට පස්සේ අබිනිෂ්ක්‍රමණී කරලා මාස 8ක කාලයක් දුෂ්කර ක්‍රියා කරා. පෙර බුදුරජාණන් වහන්සේලා වගේම මහරී කියන බෝධීන් වහන්සේ උන්වහන්සේට බෝධිය හැටියට බුද්ධත්වයට පත් වෙන සෙවණ දුන්නා. ඒ මහරි බෝධීන් වහන්සේ සෙවණේ වැඩ ඉඳලා සව් කෙලෙසුන් නසා දස බිම්බරක් මාර සේනා පරාජයට පත් කරලා කකුසඳ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. විදුර සංජීව නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සලා යුවලක් ඒ බුද්ධ ශාසනයම සෝභමාන කරා. බ්‍රාහ්මණ කියන වංශේ තමයි උන්වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. බුද්ධිජ කියන අග්‍ර උපස්ථායකයන් වහන්සේ, කකුසඳ කියන බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ බවට පත් වුණා. 40,000ක පමණ සංඝ සන්නිපාතයක් පිරිවරාගෙන දඹදිව් තලයේ පුරා වැඩම කරමින් අවබෝධ කරගත් ධර්මීය ලෝකයට දේශනා කරා. ඒ කකුසඳ නම් වූ මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ අනුභවී ධම්මානුභවී ඒ බුද්ධ ශාසනය තුල වැඩ සිටිය මහා සංඝයාගේ සංඝානුභවයෙන් ඔබ හැම දිනාටමත් අපටත් රටටත් ලෝකයටත් සියලු යහපතම සැලසේවා. ඉරහඳ වාගේ පාලකල ලොවටම තේජා පන්තෝතුම් කකුසඳ බුදුරාජා මේ බෝසෙවනයාට කරනිමු බැති පූජා ඒ බුදු බලයෙන් සෙත් වේවා මගේ රටට යහපත වේවා අකුසඳ මුනි දෝගේ ආනුභාවයෙන් ලොවටම සෙත් වේවා. කකුස
සැරිසඳ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ මහා භද්‍රකල්පේ දෙවනි අන්තක්කල්පේ තුල කෝණාගමන නමින් තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. උත්තරා කියන බැමිණිය මෑණියන් වහන්සේ බවට පත් වෙනවා. යඤ්ඤ දත්ත කියන බ්‍රාහ්මණතුමා පියාණන් වහන්සේ බවට පත් වුණා. මාස 6ක කාලයක් දුෂ්කර ක්‍රියාවන් කරලා දිඹුල් කියන බෝධීන් වහන්සේ සෙවණේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා දස බිම්බරක් මාර සේනා පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේට බිහියෝස උත්තර නමින් මේ බුද්ධ ශාසනයම සෝභමාන කරපු අග්‍ර ශ්‍රාවක යුවලක් එදා වැඩ සිටියා. ඒ වගේමයි සොත්තිය නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක්ගේ බුද්ධ ශාසනෙත් පහළ වෙලා වැඩ සිටියා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක ශ්‍රාවක සන්නිපාතයක් පිරිවරාගෙන දඹදිව් තලයේ පුරා වැඩම කරමින් අවබෝධ කරගත් ධර්මය මේ ලෝකයාටම මහා කරුණාවෙන් දේශනා කරා. ඒ උතුම් කෝණාගමන නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. ඒ බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් ඔබටත්, අපටත්, රටටත්, ලෝකයටත් සියලු යහපතම සැලසේවා. දිඹුල් කියන මහබෝසෙවනේ ලැබගත් නම පාල සුන්දර නිවනේ ඕනාගමන සම්බුදුරුවනේ ගුණ ඇරඳේවා අපගේ මහා භද්‍රකල්පේ තුන්වෙනුව ලෝකයට පහළ වෙන්නේ කාශ්‍යප නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. මේ මහා භද්‍රකල්පේ කියන්නේ බුදුවරු 5 නමකගෙන් සෝභමාන වෙන මහා සුන්දර කල්පයක්. ඒ නිසායි මහා භද්‍රකල්පේ බවට පත් වෙන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගිහි කල මෑණියන් බවට පත් වෙන්නේ ධනවතී කියන බැමිණිය. බ්‍රහ්මදත්ත කියන බ්‍රාහ්මණතුමා පියාණන් බවට පත් වුණා. එදා ගිහි ජීවිතය අතහැරලා දුෂ්කර ක්‍රියාවන් කරලා සතියක් දුෂ්කර ක්‍රියා කරලා නුග බෝධීන් වහන්සේ සෙවණේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට තිස්ස භාරද්වාජ නමින් ඒ බුද්ධ ශාසනයම සෝභමාන කරපු අග්‍ර ශ්‍රාවක යුවලක් එදා පහළ වෙලා වැඩ සිටියා. සර්ව මිත්ත නමින් උතුම් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් ඒ බුද්ධ ශාසනයේ වැඩ සිටියා. එදා දස දහස් ගණන් සංඝ පිරිස පිරිවරාගෙන 20,000ක සංඝ සන්නිපාතයක් පිරිවරාගෙන දඹදිව් තලයේ පුරා වැඩම කරමින් දෙව් මිනිස් ලෝකයාටම යහපත සලසමින් නිවන් මඟ දේශනා කරා. ඒ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ බුද්ධ ශාසනයේ පහළ වෙච්ච උතුම් මහා සංඝයාගේ සංඝානුභාවේ, බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් ඔබටත්, අපටත්, රටටත්, ලෝකයටත් සියලු යහපතම සැලසේවා. නොගරොක මොලදි සාසරේ බිය කියාදොනි තොලින් ලෝකයම නිසි මග සොයාගනි මහබෝමාලුවේහිද සමරන දායාවෙනි නමදිමු කසුප් නම් සංබෝධෝදුයානනි කාශ්‍යප
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට දස දහසක් ලෝක ධාතු මාලෝකමත් කරගෙන ලෝකෙට පහළ වෙන්නේ. එදා පින්වන්ත මහා මායා දේවිය මෑණියන් බවට පත් වුණා. සුද්ධෝදන රජතුමා පියාණන් බවට පත් වෙනවා. මසර 29ක් ගිහි ජීවිතේ ගත කරලා සතර පෙරනිමිති දැකීමත් සමගම දුෂ්කර ක්‍රියාවන් කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරලා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටි යටත් අරගෙන එදා ඇසතු බෝධීන් වහන්සේ අසලට වැඩම කරද්දී උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච ඇසතු බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. නැගෙනහිර දිසාවට මුහුණලා කුසතන අතුරලා ඒ මත වැඩ සිටි අපේ බෝසතාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනා පරාජය කරලා රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනියාමි චුතූපපාත ඥානෙ, තුන්වෙනියාමි පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අරුණෝදය සමගම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. 1250ක සංඝ පිරිසක් පිරිවරාගෙන දඹදිව් තලයේ පුරා වැඩම කරමින් අවබෝධ කරගත් ධර්මීය ලෝකයට දේශනා කරා. සාරිපුත්ත මොග්ගල්ලාන නමින් මහා පිං ඇති අග්‍රශ්‍රාවක යුවලක් මේ බුද්ධ ශාසනයේ සෝභමාන කරා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් එදා වැඩ සිටියා. ඔබත් මමත් සරණ ගිය ඒ උතුම් ගෞතම නම් වූ අපේ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84 දහසක ඒ උතුම් ධර්මස්කන්ධයට අපගේ නමස්කාරයම වේවා. මේ බුද්ධ ශාසනය තුල වැඩ සිටි උතුම් ශ්‍රාවක මහා සංඝයාට අපගේ නමස්කාරයම වේවා. ඒ උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ඔබටත් අපටත් රටටත් ලෝකයාටත් සියලු යහපතම සැලසේවා. මහබෝ ඇසතු මූල සවෝ කෙලෙසුම් බින්දේ එනිසයි දේවෝ බඹුම් සුන්දරයි අපහට හිමි සඳු දුන්දේ ගෞතම බුදු පියාගේ සිරිපාවන්දේ ගෞතම බුදු පියාගේ සත්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කළ උත්තරීතර අධිෂ්ඨාන පූජාව නිමාවට පත් කරමින් අපේ එතෙම් රේඩියෝවේ මේ මහා බෝ වන්දනා පින්කමේ කෙටි විරාමයක් සඳහා ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පම්බල පිටේ ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා නැවත සමදතාව ලබා ගන්නවා. රාත්‍රී 7 සිත්නේ දසපුව ධර්මානුශාසනාව වෙනුවෙන් පූජනීය ගලිකමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට, ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා, උතුම් වූ ධර්මාවබෝධයම වේවායි කියන උදාරතර ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන තෙරුවන් සරණයි. උත්තම මහබෝ වන්දනාව ඓතිහාසික කළුතර බෝ සමිඳු අභියස පැවැත්වෙන මොහොතක අප නැවතත් සූදානම් ඒ දෙසට සමීපවන්නට. ඒ සඳහා මේ සජීවී සම්බන්ධතාවය එහි රැඳී සිටින වරුණ ඉදිරිසිංහ වෙතට. අයිබෝවන් වරුණ. ගුවන් හේෂාන්, අපි නැවත බොහොම සතුටෙන් සමදතාවේ ලබා ගන්නේ ඒ ඉරිදා සිට්නෙත් අසපු අහන වෙලාවේ උත්තම මහබෝ වන්දනා පින්කම තුල කළුතර බෝධිරාජයන් වහන්සේ අභිහස ඉඳලා රටටම සෙත් පතලා ආශිර්වාද කරලා රටේම ඇත්තෝ මේ උඩමළුවට ඒක රාශී කරලා
හැම හිතකටම ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍යය උදා කර දෙන්නටයි අප මෙලෙසින් සූදානම් වෙන්නේ. අද මේ මහා පින්කම සංවිධානය කිරීමේදී අපට කළුතර නාගොඩ විකාර කරුණාරත්න මහතා ඇතුළු පිරිස පින්කම වෙනුවෙන් දායකත්වයේ දරද්දී ඉරිදා සිද්නේ තසපුව වෙනුවෙන් අද දවසේ දායකත්වයේ දරනවා. කළුතර උතුර මහවාස්කඩුව කන්ද පන්සල පාර අංක 212 ඩී නිවසේ පදිංචි දයන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පවුලේ පින්නතුන් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. පූජනීය දේශකයාණන් වහන්සේට දෙහත් පිළිගන්වා ධර්මානුශාසනාව වෙනුවෙන් ආරාධනා කරන්නට ආරාධනාව මතින් මේ උතුම් දෙතිස් ඵල බෝධීන් වහන්සේ ඇසුරේ උතුම් වූ ඉතිහාසය ආවර්ජනය කර වර්තමාන පරපුරටත් ධර්ම ශ්‍රාවක පින්වතුන්ටත් සමීප කරවන්නට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. රාජකීය පඬිත පූජනීය වන්දනීය ගලිකමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය පූජනීය කාව්‍ය විශාරද ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේ ඇතුළු අද මේ උත්තම මහා බෝ මහා වන්දනා පින්කමට සම්බන්ධ වෙච්ච පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද කළුතර බෝධීන් වහන්සේ අභියස මේ උතුම් මහා පින්කමට එකතු වෙච්ච දස දහස් සංඛ්‍යාත ඔබ හැම දිනාටමත් නෙත් ගුවන් විදුලිය ඔස්සේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ලක්ෂ සංඛ්‍යාත හැම දිනාටමත් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන පින්වතුන් ඇතුළු සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණියත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි මේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මේ විශ්වයේ සකස් වෙනකොටම මේ විශ්වයේ තුල අවිදහිත පුණ්‍ය භූමි පහළ වෙනවා. අවිදහිත පුණ්‍ය භූමි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා වෙනස්වත් වෙනස් නොවන හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම සාධාරණ පුණ්‍ය භූමි. එවැනි පුණ්‍ය භූමි හතරක් දඹදිව් තලයේ පවතිනවා. මේ ලෝකේ පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්ම දස බිම්බරක් මාර සේනා පරාජය කරලා සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ අවිදහිත පුණ්‍ය භූමියක් මත. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන්නේ දඹදිව මධ්‍ය දේශයේ පිහිටි මධ්‍ය පුණ්‍ය භූමිය මතදීමයි. ඊළඟට මේ ලෝකේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරන්න ඒ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරන්නේ ලෝකේ අවිදහිත පුණ්‍ය භූමියක් මත වැඩ සිටීමෙන්. අද අපි ඉසිපතන මිගදායි කියලා හඳුන්වන භූමිය අනාගතේ මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙනකොට කේතුමති රාජධානිය බවට පත් වෙනවා. මොන නමෙන් හැඳින්නුවත් මේ පෘථුවියේ භූමිය එතනමයි හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන්නේ. ඒ නිසා එතනත් අවිදහිත පුණ්‍ය භූමියක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතේ හැම බුදු කෙනෙක්ම වැඩිම කාලයක් එකම තැනක ආරාමයක වැඩ ඉන්නවා නම් ඒ තමයි අද අපි සවැත්වර ජේතවනේ කියලා හඳුන්වන භූමිය.
හැම බුද්ධ ශාසනයකම ඒ භූමිය මිලදීගෙන කුටි සෙනසුන් හදලා ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම පූජා කරන්න මහා පින්වන්ත කෙනෙක් පාරමී පුරාගෙන එනවා. අපේ බුද්ධ ශාසනයේ අනාථ පිණ්ඩික සිටුතුමා වගේ හැම බුදු කෙනෙකුටම මේ භූමිය පූජා වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ගන්ධ කුටිය ඉදිවෙන්නේ එකම තැනක. අපේ බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් වැඩ හිටිය සඳුන් ලීයෙන් වහල හතකින් යුක්තව සත් මහල් සුගන්ධ කුටියක් හැටියට පූජා වෙච්ච තැනමයි පෙර බුදුරජාණන් වහන්සේලාටත් ගන්ධ කුටිය ඉදි කරලා පූජා වෙන්නේ. ඒ නිසා අද අපි ජේතවනේ කියලා හඳුන්වන භූමියත් බුදුවරුන්ට සාධාරණ අවිදහිත පුණ්‍ය භූමියක්. ඒ වගේමයි ලෝකේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අවබෝධ කරගත් ධර්මී ගාම්භීරම කොටස දේශනා කරන්නේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා. ඒ උතුම් අභිධර්ම දේශනාව හැම දෙවි කෙනෙක්ම දෙව්ලොව තමයි පවත්වන්නේ. හැම බුදු කෙනෙක්ම දෙවියන් උදෙසා තමයි අභිධර්ම දේශනාව සිදු කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව සිදු කරලා මනුලොවට වැඩම කරපු ආකාරයටමයි පෙර බුදුරජාණන් වහන්සේලා දෙව්ලොවින් මනුලොවට වැඩම කරේ රන් ඉනිමගක් මවාගෙන. හැම බුදු කෙනෙක්ම වඩින්නේ අද අපි සංකස්සපුරේ කියලා හඳුන්වන භූමියටමයි. බුදුවරු අනුව එදාට එතන නම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ පෘථුවියේ බුදුවරු වෙනුවෙන් පහළ වෙච්චේ භූමිය වෙනස් වෙන්නේ නැහැ. දෙව්බමුන් පිරිවරාගෙන ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදු කරමින් තුන් ලෝකේම විවර කරමින් රන් ඉනිමගකින් දෙව්ලොවින් මනුලොවට වැඩම කරලා සිරිපතුල තබන තැන හැම බුදු කෙනෙකුටම සාධාරණ භූමියක්. පිංගතුනි, ඔය ස්ථාන හතර අවිදහිත පුණ්‍ය භූමි හැටියට ධර්මයේ හැඳින්වෙනවා. ඒ අතර අද මේ අපි මහා පිංකම සිදු කරන මේ කළුතර බෝධීන් වහන්සේ කියන්නේ අපේ ලංකා භූමියේ මේ මහා භද්‍රකල්පයේ සිව් බුදුරජාණන් වහන්සේලාගේම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේලා පහළ වෙච්ච වැඩ සිටිය අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ඒ උතුම් ඇසතු බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගෙන්ම හටගත්ත ඒ උතුම් දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්න උත්තම පුණ්‍ය භූමිය. මේ උතුම් කළුතර බෝධීන් වහන්සේ සෙවණේ වැඩ සිටිමින් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වටිනාකම ඒ වගේමයි වජිරාසන පුණ්‍ය භූමියේ තියෙන පූජනීයත්වය ගැන අද මේ උතුම් දේශනාවෙන් ඔබේ ජීවිතයට බොහෝ කාරණා දැන කියා ගන්න ලැබේ. පිංගතුනි, බුද්ධ ශූන්‍ය කාලවල මේ ලෝකේ කල්ප සිය ගණන් බුද්ධ ශූන්‍යව ගෙවිලා යනවා. බුද්ධ ශූන්‍ය කාලවල වජිරාසන භූමිය මහා වනාන්තරයක් හැටියට වැහිලා යනවා. ඒ භූමිය මිනිස්යන්ගේවත් සත්වයන්ගේවත් වාසස්ථානයක් නොවි මහා ඝන වනාන්තරයක් හැටියට සතුන්ටවත් මේ භූමියේ සැරිසරන්න බැරි විදිහට ඒ භූමිය ආරක්ෂා වෙනවා. අද හිමාලය තියෙන එවැනි භූමි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, හිමාල කඳු මුදුනේ මනුස්ස වාසයක් නැති සතුන්ගේ වාසයක් නැති භූමි පිහිටනවා. ඒ වගේමයි බුද්ධ ශූන්‍ය කාලවල වජිරාසන භූමිය. දෙව් බඹුන් අහසින් ගමන් කරත් වජිරාසනයේ ඉහළ අහසින් දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක්වත් දිව්‍ය රතයකින්වත් ගමන් කරන්නේ නැහැ කියන මනුලොව මිනිස්සු බුද්ධ ශූන්‍ය කාලවලේ භූමියේ වටිනාකම නොදන්නවා වුණාට දෙව් බඹුන් දන්නෝ. ඒ නිසා දෙව් බඹුන් වජිරාසනයේ දිහා නිතර බලනවා. කල්පයක් ආරම්භ වෙනකොට අනේ මේ කල්පේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනවද කියලා බලන්නේ වජිරාසනයේ දිහා බලන්න. කල්පයක් අවසන් වෙලා මහා කල්පයක් ආරම්භ වෙනකොට ඒ වජිරාසනයේ ළඟින් එක නිලුම් මලක් පහළ වෙලා නම් දෙව් බඹුන් දැනගන්නවා මේ කල්පේ එක බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා කියලා දැනගන්නවා. ඒ තමයි කල්පයක් ආරම්භ වෙනකොට
ඒ කල්පේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා දෙව් බඹුන් දැනගන්නේ වජිරාසනේ ළඟින් එක නෙළුම් මලක් පහළ වෙනවා. කල්පයක් ආරම්භ වෙනකොට වජිරාසනේ ළඟින් නෙළුම් මල් දෙකක් පහළ වෙලා නම් අන්න දෙව් බඹුන් සාදුකාර දිදී සතුටු වෙනවා. මේ කල්පේ බුදුවරු දෙනමක් ලෝකෙ පහළ වෙනවා කියලා දැනගන්න. වජිරාසනේ ළඟින් නෙළුම් මල් 3ක් 4ක් පහළ වෙලා නම් ඒ කල්පේ තුල බුදුවරු 3 4 නමක් පහළ වෙනවා කියන ලකුණ. හැබැයි වජිරාසනේ ළඟින් එක නෙළුම් මලක්වත් මහා කල්පයක් ආරම්භ වෙනකොට පහළ වෙලා නැත්නම් දෙව් බඹුන් දුකටපත් වෙනවා. අනේ මේ කල්පයත් බුද්ධ ශූන්‍යයි, මේ කල්පේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියලා දෙව් බඹුන් හඬා වැළපෙනවා. නමුත් පින්වතුනි, අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ තුල. මහා භද්‍ර කල්පය කියන්නේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන කල්පයක්. මේ කල්පය ආරම්භයේදී දෙව් බඹුන් වජිරාසනේ දිහා බලනකොට නෙළුම් මල් 5ක් පහළ වෙලා දෙව් බඹුන්ට පේනවා. නෙළුම් මල් 5ක් වජිරාසනේ ළඟින් මතුවෙලා දෙවියන් බ්‍රහ්මයන් සාදුකාර දිදී සතුටු වුණා. බුදුවරු පස් නමක් පහළ වෙනවා, මහා භද්‍ර කල්පයක් උදා වෙනවා. අසංකේය ගණන් සත්වයන්ට සසර දුකින් මිදෙන මාර්ගයේ මේ කල්පේ පහළ වෙනවා කියලා සතුටටපත් වුණා. පින්වතුනි, මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්යන්ගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංකේය දක්වා වැඩි වුණා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40,000 වගේ වෙච්ච කාලේ තමයි මේ මහා භද්‍ර කල්පේ පළවෙනියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මහා පින්වන්ත කෙනා කකුසඳ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳගෙන ලෝකෙට පහළ වෙන්නේ. එදා උන්වහන්සේ මව් කුසින් බිහි වෙන වෙසක් පුන් පොහෝ දවසේමයි වජිරාසනේ ළඟින් මහරි බෝධියේ බෝ අංකුරේ ලෝකෙට පහළ වෙන්නේ. කකුසඳ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන සෙවණ දෙන්නේ මහරි බෝධීන් වහන්සේ. පින්වතුනි, හැම බුදු කෙනෙකුටම සාධාරණයි මව් කුසින් බිහි වෙන දවසේම ඒ මොහොතේමයි වජිරාසනේ ළඟින් ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බෝ අංකුරේ පහළ වෙන්නේ. කිසිම දෙවි කෙනෙක්වත් බ්‍රහ්මයෙක්වත් මිනිසෙක්වත් කවුරුවත් ඇවිල්ලා ඉතන රෝපණය කරලා යනව නෙමෙයි. දස පාරමී සම්පූර්ණ කරගත් මහා බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය මහිමයට වජිරාසනේ ළඟින් ඒ මොහොතෙමයි ඒ බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ පැන නගින්. එදා කපුසඳ බුදුරජාණන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙච්ච ආකාරයටම ඒ මහරි බෝධීන් වහන්සේට පිට දීලා නැගෙනහිර දිසාවට මුහුණලා ආනාපාන සති භාවනාවෙන් හිත සමාධිමත් කරගෙන රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානිය, රාත්‍රී දෙවෙනියාමේ චුතූපපාත ඥානිය, රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා. සමගම නැගෙනහිරින් අරුණෝදේ පහළ වෙනකොටම කකුසඳ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙමින් උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍ර කල්පේ පළවෙනියට සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණා. දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් වෙලා ගියා. පිංගතුනි, ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුනා උයනේ එදා කකුසඳ බුදුරජාණන් වහන්සේම ලංකාවට වැඩම කරලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 40,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ලංකාවට වැඩම කරපු විස්තරය මහාවංශي සඳහන් වෙනවා. එදා ලංකාව හැදින්නුවා කියන්නේ වරදීප කියලා. රාක්ෂයන් නිසා උවදුරක් හටගත්ත වෙලාවේ කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ භූමියට වැඩම කරලා උන්වහන්සේගේ ධර්මයේ මේ රටේ පිහිටවලා එදා ධර්මයේ දේශනා කරලා බොහෝ පිරිසක් උතුම් ධර්ම අවබෝධය ලබනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ අද ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකාව පිහිටි තැනට වැඩම කරලා අදිෂ්ඨානයක් කරනවා. උන්වහන්සේගේ ශාසනය තුල
ඒ උතුම් රහත් භික්ෂුණීන් වහන්සේ නමක් දහසක් තරන් රහත් භික්ෂුණීන් පිරිවරාගෙන බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධිය රැගෙන අහසින් වැඩම කරත්වා කියලා අදිෂ්ඨානයක් කරගෙන ඒ අදිෂ්ඨානෙ අරමුණු වෙන ඒ මහරහත් භික්ෂුණීන් වහන්සේ මහරි බෝධියේ දක්ෂින සාකාව පාත්‍රයකට රැගෙන අහසින්ම වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයටම පත් කරනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්මයි එදා ලංකා භූමිය අනුරාධපුර ප්‍රදේශයේ එදා හැදින්වපු මහා නාග කියලා හඳින්නුවේ මහමෙවුනා උයන. එදා මේ ප්‍රදේශයේ රජකම් කරපු රජුරුවන්ගේ අතට දෙනවා මේ භූමියේ මෙතන මහරි බෝධියේ දක්ෂින සාකාව පිහිටවක්. අද ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකාව පිහිටි තැනම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂින සාකාවත් මේ උතුම් ලංකා භූමියේ දා පිහිටියා. ඊළඟට පින්තුණි මේ මහා භද්‍ර කල්පයේ දෙවනියට පහළ වෙන්නේ කෝණාගමන නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ දෙවනි අන්තක් කල්පේ. දෙවනි අන්තක් කල්පේ මිනිස්යන්ගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛේයයටම වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිෂ එතනින් අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30000 දක්වා අඩු වෙච්ච තැන මේ මහා භද්‍ර කල්පයේ දෙවනි අන්තක් කල්පේ කෝණාගමන කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ දිබුල් කියන බෝධීන් වහන්සේ සෙවණේ. එදා මව කුසින් බිහි වෙච්ච දවසේමයි වජිරාසනේ ළඟින් දිබුල් බෝධියේ බෝ අංකුරයත් පහළ වෙන්නේ. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා දුෂ්කර ක්‍රියා කරලා බෝධීන් වහන්සේ අසලට වැඩම කරනකොට උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන සෙවණ දෙන්නේ දිඹුල් කියන බෝධීන් වහන්සේ. කෝණාගමන බෝසතාණන් වහන්සේ දිඹුල් බෝධීන් වහන්සේට පිට දීලා නැගෙනහිර දිසාවට මුහුණලා හැම බුදු කෙනෙක්ම බුදු වෙන ඉරියව්වෙන් වැඩ හිටියා. මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද උතුම් ධර්මය අවබෝධ කරගන්න නැතුව නැකිටින්නේ කියන චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ ඉඳලා දස බිම්බරක් මාරසේනා පරාජය කරලා රාත්‍රී පළවෙනි යාමේ ආනාපාන සති භාවනාවෙන් හතරවෙනි ධ්‍යානීයටම හිත සමාධිමත් කරගත්තා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ චතුූපපාත ඥානෙ ඇති කරගෙන මේ ලෝකේ සත්‍යයන්ගේ සංසාර ගමන ගැන දකින පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමස විමස බැලුවා. රාත්‍රී තුන්වෙනි යාමේ අවසන් වෙනකොට නැගෙනහිරින් අරුණෝදේ මතුවෙනකොටම උන්වහන්සේගේ හිතත් සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ මහා භද්‍ර කල්පයේ දෙවනි බුදුරජාණන් වහන්සේ හැටියට කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ දිඹුල් බෝධීන් වහන්සේ තමයි උන්වහන්සේට බෝධිය බවට පත් වෙන්නේ. පින්තුණි අපේ ඉතිහාසයේ මහා වංශේ සඳහන් වෙනවා කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ එදා මේ ලංකා භූමියේ විශාල නියඟයක් දුර්භික්ෂයක් පැවතුනා කිනෝ එක ප්‍රදේශයක් වැස්සෙන් විපතටපත් වෙනවා. මේ වගේ මිනිස්සු පීඩාවටපත් වෙනකොට කෝණාගමන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලලා උන්වහන්සේගේ ධර්මයේ පිහිටවන්න සුදුසු කාලයයි. ඒ වෙනකොට ලංකාව හඳුන්ලා දීලා තියෙන්නේ මණ්ඩදීප කියලා. ඔය කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරුන්ගේ වැඩම කරපු කාලවල වරදීප මණ්ඩදීප ඕජදීප කියන නම් වලින් තමයි මේ රට හඳුන්වලා තියෙන්නේ. එදා කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා මේ ලංකා භූමියට ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබලා දීලා කකුසඳ බුදුරජාණන් වහන්සේ මහරි බෝධියේ දක්ෂින සාකාව පිහිටි තැනම කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ දිඹුල් බෝධියේ දක්ෂින සාකාවත් පිහිටෙව්.
එහෙම පිහිටවල බුද්ධ ශාසනයේ පිහිටවල තමයි උන්වහන්සේ වැඩම කරන්නේ. එහෙමනම් ලංකාවේ මහමෙවුනා උයන කියලා අදා අපි හඳුන්වන භූමියේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂින ශාඛාව පිහිටියා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ඒ දිඹුල් බෝධියේ දක්ෂින ශාඛාවත් මේ භූමියේම පිහිටියා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ ශාසනයත් අවසන් වෙලා දෙවනි අන්තක්කල්පෙත් ආවිස අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා දෙවනි අන්තක්කල්ප විනාශ වෙනවා. ඒ අන්තක්කල්ප විනාශයෙන් පස්සේ ජීවිත බේරගන්න ටික දෙනෙක්ගෙන් තුන්වෙනි අන්තක්කල්පය ආරම්භ වෙනවා. මේ මහා භද්‍රකල්පයේ තුන්වෙනි අන්තක්කල්පයේ මනුෂ්‍යයන්ගේ ආවිෂ පරම්පරාවෙන් පරම්පරාවට ගුණධර්ම පිරීමත් සමග ටික ටික වැඩි වෙලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයටම වැඩි වෙච්ච කාලයක් එනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 20,000 දක්වා පිරිහිච්ච තැන මේ මහා භද්‍රකල්පයේ තුන්වෙනි අන්තක්කල්පේ මනුෂ්‍යයන්ගේ ආවිෂ අවුරුදු 20,000ක් වෙන තැන තමයි කාශ්‍යප නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහා භද්‍රකල්පයේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ නුග බෝධීන් වහන්සේ තමයි උන්වහන්සේට බෝධිය බවට පත් වුනේ. ඒ වජිරාසන භූමියෙමයි මෞකුසින් බිහිවෙච්ච දවසේම නුග බෝධියේ බෝ අංකුරියත් පහළ වෙයි. හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම මෞකුසින් බිහිවෙන දවසේමයි වජිරාසනේ ළඟින් බෝධීන් වහන්සේ පැන නගින්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා වගේම කුසතන ඉලලා නැගෙනහිර දිසාවට වැඩ ඉඳලා දස බිම්බරත් මාරසේනා පරාජය කරලා කිසිම ගුරුවරයෙක්ගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින්මයි චතුරාරි සත්‍ය ඥාන කෘත්‍ති ඥාන කෘතඥාන වශයෙන් බෝධි මූලයේදී අවබෝධ කරගන්නේ. රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ, දෙවෙනියාමේ චුතුප්පාත ඥානේ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා. සමගම හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙනවා වගේ දහසක් බුදුන් බුදු වෙනේ හිමිදිරි උදෑසන නැගෙනහිරින් අරුණෝදේ පහළ වෙනවත් සමගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ හිතත් එදා සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍රකල්පයේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයේ වැඩ ඉන්නකොට උන්වහන්සේත් මේ ලංකා භූමියට වැඩම කරනවා. ඒ වෙනකොට මේ රට හඳුන්වලා තියෙන්නේ ඕජදීප කියන නමේ. උන්වහන්සේත් වැඩම කරලා මේ රටේ හිටිය මිනිස්යන්ට ඒ උතුම් ධර්මයෙන් තුනුරුවන්ගේ පිහිට ලබලා දීලා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂින ශාඛාව පිහිටි තැන, කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ දිඹුල් බෝධියේ දක්ෂින ශාඛාව පිහිටි තැනම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච නුග බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව පිහිටවුණු. එහෙමනම් මහමෙවුනා උයනේ අද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව පිහිටි තැන මේ මහා භද්‍රකල්පයේ පහළ වෙච්ච සිව් බුදුරජාණන් වහන්සේලාගේම දක්ෂින ශාඛා බෝධීන් වහන්සේලා පිහිටියා. පිංගතුනි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. කාලයක් යනකොට උන්වහන්සේගේ ශාසනයත් පිරිහිලා අවසන් වෙලා ගියා. ඒ වෙනකොට තුන්වෙනි අන්තක්කල්පේ මහා භද්‍රකල්පේ තුන්වෙනි අන්තක්කල්පේ අවුරුදු 20,000ක් වගේ තිබ්බ මිනිස්සුන්ගේ ආවිෂත් අඩුවෙලා අවුරුදු 10ටම පිරිහිලා තුන්වෙනි අන්තක්කල්ප විනාශෙත් සිද්ධ වුණා. එතනින් ආරම්භ වෙන්නේ හතරවෙනි අන්තක්කල්පේ. අවුරුදු 10ට පිරිහිලා අන්තක්කල්ප විනාශකින් පස්සේ ජීවිත බේරගත්ත ටික දෙනා ගුණධර්ම පුරන්න පටන් ගන්නකොට පරම්පරාවෙන් පරම්පරාවට ආවිෂ වැඩි වෙලා කාලයක් යනකොට අසංඛ්‍යය දක්වාම අවුරුදු මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වුණා කියන අපිට හිතා ගන්නවත් බැහැ.
එහෙම වැඩි වෙච්ච ආවිෂ ආයමත් එතන ඉඳන් අඩුවෙලා 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 මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120ක් වගේ වෙන කාලේ තමයි අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව එදා වැඩ හිටියේ. දස පාරමී සම්පූර්ණ කරලා සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා දස පාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගත්ත අපේ බෝසතාණන් වහන්සේට දෙවියන් ආරාධනයක් කරනවා. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උපජ්ජ මාතු කුච්චියම් මිනිස් මව කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්සු අමතම් පදක් ඒ අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සීක්වා කියලා දෙවියන් වැඳගෙන ආරාධනා කරා. දේව ආරාධනාව පිළිගත් බෝසතාණන් වහන්සේ බැලුවා බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් මනුලව තියෙනවද? බුදුවරු පහළ වෙන දේශය දීපය කුලය මොකක්ද මට සුදුසු? ඒ වෙනකොට කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු පින්වන්ත අම්මා කෙනෙක් මනුලව ඉන්නවද? මේ පස්මහා බැලුම් බලලා දෙව්ලොවින් චුත වෙලා මනා සිහිනුවණින් බෝසත් අම්මගේ කුසී පිළිසිඳ ගත්තා. සතර වරන් දෙවියන් හතර දෙනාම සතර දිසාවේ ආරක්ෂාවල් පිහිටවලා බෝසත් පුතාගේ අම්මගේ ආරක්ෂාවට හතර පැත්තෙන් ඉන්නවා. මාස 10ම මව් කුසී වැඩිලා එදා වෙසක් පුන් පොහෝ දවසේ ලුම්මිණී සල්වණේදී දසදහසක් ලෝක ධාතුව මාලෝකමත් කරගෙන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ මව් කුසෙන් බිහි වෙනකොටම සක්‍ර දෙවියන් තමයි රන් දැලකින් පිළිගන්නේ. සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා අම්මගේ අතට දෙනවා. දේවිය බොහෝම සතුටට පත් වෙයි. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙනකොට පුංචි බෝසතාණන් වහන්සේගේ පුංචි සිරිපතුල පොළව දිහාවට දිගු කරන්න. අම්මා දරුවා එහෙම පොළවේ තියනකොට සිරිපතුල වදින්න පෙර පොළවෙන් නෙළුම් මලක් මතුණා. උතුරු දිසාවට පියවර හතක් ගමන් කරලා සිංහනාදයක් කරන අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව. මමයි ලෝකේ අග්‍රතම කෙනා, මමයි ලෝකේ ජ්‍යෙෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා, මේ මගේ අන්තිම ඉපදීමයි, මේන් මතු ඉපදීමක් නැත කියලා සිංහනාද කරගෙනමයි ලෝකෙට පහළ වෙන්නේ. එදා මව් කුසින් බිහි වෙන වෙසක් පොන් පොහෝ දවසේම වජිරාසනේ ළඟින් ඇසතු බෝධියේ බෝ අංකුරේ පහළ වුණා සහජාත වස්තු. ඒ මොහොතේම චන්න ඇමතියගේ උපත, යසෝදරාවගේ උපත, කන්ත කස්සයාගේ උපතත් ඒ මොහොතේම සිද්ධ වුණා. උන්වහන්සේ වෙනුවෙන් සසර පාරමී පුරපු මහා පිනට සතර මහා නිධානයක් පවා පහළ වුණා. වසර 29ක් ගිහි ජීවිතේ ගත කරා. සුද්ධෝදන රජතුමාට වුමනා වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙමෙයි, තමන්ගේ පුතා මේ ලෝකේම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා දකින්නයි සුද්ධෝදන රජුරෝ සිහින දැක්කේ. ඒ නිසා පුදුමාකාර ආරක්ෂාවල් යෙදෙව්වා. ඒ වෙනකොට සසරේ පෙරම් පුරාගෙන පාරමී පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක් වසර 16ක් වෙනකොට එදා විවාහ කරලා දුන්නා යසෝදරාව. මොනතරම් රම්‍ය සුරම්‍ය සුබ මාලිගාවල් හදලා කොටු කරන්න හැදුවත් වෙන පියෙක් නම් තමන්ගේ ලේන් දරුවෙක් බිහි වෙච්ච දවසේ මොනතරම්නම් කාම ලෝකෙට බැඳෙනවද? හැබැයි එදා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේම රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං, රාහුලේ කිපදිලා බැඳීම් ගොඩක් ඇති වුණා. නමුත් මං ඒ රාහුල පුතාත් මේ අසංකීය ගණන් සත්ත්වේනොත් සංසාර දුකෙන් මුදවනවා කියන දැඩි අදිෂ්ඨානය ඇති කරගෙන සතර පෙර නිමිති දැකීමත් සමගම එදා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේමයි අබිනිෂ්ක්‍රමණය කරන්නේ. මනුස්ස ලෝකේ කවුරුත් නොදැනගෙන හිටියත් දසදහසක් ලෝක ධාතුවල දෙව් බඹුන් අහසේ සාදු කාර්දිමින් ප්‍රීතිගෝසා කරනවා මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා අනෝමා නදී අසල දික්කේස් වැටිය කපල අහසට වීසි කරා.
මට ඒකාන්තයෙන් බුද්ධත්වයේ ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා කියන අදිෂ්ඨානය. සක්‍ර දෙවියන් කේශ ධාතු පිළිගෙන දෙව්ලොවට ගිහිල්ලා සිළු මිනිස් හැය මවනු. ගටිකාර බ්‍රහ්ම දෙවියන් පූජා කරපු අටපිරිකරේ සිවුරු පිරිකර දරාගත්තා. ඇදගෙන හිටිය ගිහි වස්ත්‍රයුගලත් අතට අරගෙන සත්‍යක්‍රියා කරා. මට ඒකාන්තයෙන් බුද්ධත්වයේ ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා අහසට වීසි කරා. යොදුනක් කියලා අහසට පැනනැග්ග ගිහි වස්ත්‍ර යුගල පිළිගත් ගටිකාර බ්‍රහ්ම දෙවියන් බ්‍රහ්ම දෙවිවරු සමග බඹලවට ගිහින් සලුමිනි සෑය මවනවා. දෙව්ලොව සිළුමිනි සෑයත් බඹලව සලුමිනි සෑයත් අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි උන්වහන්සේ වෙනුවෙන් මවාගෙන දෙව්බමුන් වන්දනා කරන්න පටන් ගත්තේ. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විධ දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරලා අවසානයේ දුෂ්කර ක්‍රියාවත් අතහැරලා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන සුදු වැලි තල අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් ඈතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට වැඩම කරනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. වෙසක් සඳ අහසේ නැගගෙන එන දවස වෙසක් පුන් පොහොව දවස. ඒ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච ඇසතු බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. දසතතු විහිදිලා ඒ උතුම් බෝධීන් වහන්සේ උන්වහන්සේ පිළිගන්න සූදානමින් වැඩ හිටියා. වජිරාසනේ මත උන්වහන්සේ කුසතන ඉලනකොටම ඉස්සල්ලාම කුසතන ඉලුවේ උතුරු දිසාවට මහ පොළොව කම්පාවට පත් වුණා. දකුණු දිසාවට කුසතන ඉලනකොට පොළොව සෙල වුණා. බටහිර දිසාවට කුසතන ඉලනකොටත් පොළොව සෙල වුණා. උන්වහන්සේට වැටහුණා පෙර බුදුවරු මේ භූමියේ උතුම් සම්බෝධියට පත් වුණා නම් වැඩ හිටියේ නැගෙනහිර දිසාවට වෙන්නේ නැති. නැගෙනහිර දිසාවට කුසතන ඉලලා වැඩ සිටියා. උන්වහන්සේ වජිරාසනේ මත වැඩ ඉන්නකොටම කලබලයට පත් වුණේ වසවර්ති මාරයා. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන උන්වහන්සේ වජිරාසනින් නැගිටවන්න ආවත් තමන් වහන්සේ පුරපු පාරමී ධර්ම සිහි කරලා පොළවට ශ්‍රී හස්තේ තියලා දියුරුවා. මහා පොළව ගිගුරුම් දෙමින් කම්පා වුණා. දස බිම්බරක් මාර සේනාවත් සමග වසවර්ති මාරයා සීසීකඩ පලා ගියා. උන්වහන්සේට තිබුණේ පුදුමාකාර අදිෂ්ඨානය. මගේ ශරීරයේ සම්මස් වියලීවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. ඒ චතුරංග සමන්නාගත වීරියෙන්මයි ආනාපාන සති භාවනාව තුළ හතරවෙනි ධ්‍යානීයටම හිත සමාධිමත් වුණේ. පළවෙනි යාමේ වෙනකොට තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත දකින නුවණ බෝධීන් වහන්සේ සෙවණීම පළවෙනි විද්‍යාව පහළ වුණා. පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබුවා. ඒ උතුම් බෝධීන් වහන්සේට පිට දීලා රාත්‍රී දෙවනි යාමේ දෙවනි විද්‍යාව පහළ වුණා. චුතූපපාත ඥානය. මේ සත්වයන් චුත වීමත් සමග උපත කරා යන ආකාරයේ දකින නුවණ උන්වහන්සේට ඇති වුණා. රාත්‍රී තුන්වෙනි යාමේ බෝධීන් වහන්සේට පිට දීලා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදේම මෙනෙහි කරගෙන ගියා. වජිරාසනේ මතදී ඒ උතුම් ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ රාත්‍රී තුන්වෙනි යාමේ අවසන් වෙනකොට නැගෙනහිරින් අරුණෝදය සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දස දහසක් ලෝක ධාතුව මාලෝකමත් වෙලා ගියා. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වුණා. දස දහසක් ලෝක ධාතුවල දෙව්බමුන් සාදුකාර දිදී ප්‍රීති ගෝසා කරා. මේ ලෝකෙට ආයමත් බුදු කෙනෙක් පහළ වුණා. දෙව්මිනිස් ලෝකයාට නිවන් දොර විවර වෙනවා කියලා දෙව්බමුන් ප්‍රීති ගෝසා කරා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සතියක්ම බෝධි මූලයේම වැඩ සිටියා. ඒ නිසා මේ බෝධීන් වහන්සේ තවත් පූජනීයත්වයට පත් වුණා. උන්වහන්සේ බුදු වෙලා පළවෙනි සතියම විමුක්ති සුව විඳීමේ බෝධීන් වහන්සේ සෙවණී වැඩ ඉන්නලා බලනකොට දෙවියන් අතර ඇතැම් දෙවිවරු හිතනවා, හිත දකින්න බැරි දෙවිවරු තාම බුදු වෙලා නැතුව ඇති.
අපි බුදු වුණා කියලා හිතුවට තාම ওই වජිරාසනීයම වැඩ ඉන්නේ. උන්වහන්සේ තාම වීර්ය වඩනවා. තාම බුදු වෙලා නැහැ කියලා කොටසක් හිතනකොට බොහෝ දේව් බමුණ කියනවා නෑ නෑ උන්වහන්සේ ඒකාන්තයෙන් බුදු වෙලයි ওই වජිරාසනීය මත වැඩ ඉන්නේ. උන්වහන්සේ බුදු වෙලයි වැඩ ඉන්නේ. අපි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සති අවසානයේ ඒ උතුම් ඇසතු බෝධීන් වහන්සේගෙන් අහසට පැන නැගලා බෝධියට ඉහළ අහසේදී බුදු කෙනෙකුට පමනක් කළ හැකි අසිරිමත්ම පෙළහර තමයි යමා මහ පෙළහර පෑම. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින් ජල ධාරා විහිදෝමින් බුදු කෙනෙකුට පමනක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය යමා මහ පෙළහර පෑම දැක්වුවා. එදා දේවබමුණ සියලු දෙනා සැකහැර දස දහසක් ලෝක දහතුල දෙවියන් ඒකාන්තයෙන් බුදු වෙලා මයි මේ යමා මහ පෙළහර පාන්නේ කියලා මල්ලිසිමින් සාදුකාර දෙමින් පූජාවන් පැවැත්වුවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දෙවනි සතියෙම තමන් වහන්සේ වෙනුවෙන් වජිරාසනේ ළඟින් පහළ වෙච්ච තමන් වහන්සේට බුදු වෙන සෙවණ දුන් ඒ උතුම් ඇසතු බෝධීන් වහන්සේට සතියක් පුරාම නීත්‍ර පූජාවකින් පූජාවක් සිදු කරා. අද ඔබ මේ කළුතර බෝධීන් වහන්සේට මේ දෙතිස්ඵල බෝධීන් වහන්සේට බොහෝම සද්ධාවෙන් ඒ උතුම් අෂ්ඨපාන වර්ග සුවඳ මල් පූජාවන් ගිලම්පස පුදුමාකාර සද්ධාවකින් මේ බෝධීන් වහන්සේට අද අපි පූජාවන් පවත්වලා මේ බණහන්. පිංගතුනි අපිට මල් පූජා කරන එක ලේසි, ගිලම්පස ටිකක් පූජා කරන එක ලේසි, පැන් කලයක් අරගෙන ගිහිලා බුදුගුණ කියලා බෝධීන් වහන්සේට පූජා කරන එක, කවි ටිකක් කියලා ගාථා ටිකක් කියලා බුදුන් වඳින එක ලේසි. සතියක් පුරා නේත්‍ර පූජාවකි ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙසම බලාගෙන උන්වහන්සේ කෘතගුණ සැලකීමක් හැටියට බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් කරා. මේ ලෝකේ බෝධීන් වහන්සේට බුද්ධත්වයට පත් වෙලා පළවෙනිම පූජාව කරේ නේත්‍ර පූජාව අපේ බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා සතියක් පුරා බුදු කෙනෙකුගේ බුදුන් නෙතින් පූජා ලද ඒ උතුම් ඇසතු බෝධීන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. ඒ උතුම් සම්බුද්ධත්වයට පත්වෙච්ච රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානි, දෙවෙනි යාමේ චතුප්පාත ඥානි, තුන්වෙනි යාමේ ආසවක්කේ ඥානි ඇති කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුද්ධත්වයට පත්වෙන සෙවණ දුන් ඒ උතුම් බෝධීන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය බුදු වෙලා සත් සතිය ගත කරලා ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාවෙන් දහම් ගඟ විවර කරා. අවුරුදු 45ක් පුරාවට වැඩ සිටිමින් දෙව් මිනිස් ලෝකයාට නිවන් දොර විවර කරලා එදා සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්යානයේ පිරිනිවන් පාන්න පෙර බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන පහක් කරනවා. මහා අදිෂ්ඨාන පහක් හැටියට සඳහන් වෙනවා ධර්මී. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා කරපු පළවෙනි අදිෂ්ඨානය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 230 ගණනකට පස්සේ ධර්මාශෝක රජුරෝ රන් කටාරමක් අරගෙන ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාඛාව ලංකාවට වැඩමවීම පිණිස බෝධීන් වහන්සේ අසලට පැමිණෙනවා මහරහතන් වහන්සේලා පිරිවරාගෙන. ඒ බෝධීන් වහන්සේ අසලට පැමිණිච්ච මොහොතේ දක්ෂිණ සාඛාව පමණක් පෙනී ඉඳලා අනින් සාඛා නොපෙනී පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරනවා. ඒ වගේමයි ධර්මාශෝක රජුරෝ මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි දක්ෂිණ සාඛාව වෙන්විය යුතු තැනින් රන් තුඩකින් ලකුණක් තියෙනවා. ලකුණක් තියලා බෝධීන් වහන්සේට වන්දනා කරනවා. බුද්ධ අදිෂ්ඨානයේ යම්සේද ඒ පරිදිම මේ බෝධියේ දක්ෂිණ සාඛාව වෙන් වෙලා කටාරම් මත පිහිටාවා කියලා සිහි කරනකොට බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාඛාව බුද්ධ අදිෂ්ඨානයේ මත වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නගිමින් රන් කටාරමේ පිහිටාවා කියලා පළවෙනි බුද්ධ අදිෂ්ඨානය කරේ පිරිනිවන් මංචකයේදීමයි.
ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර බෝධිය සම්බන්ධයෙන් කරපු පළවෙනි මහා අදිෂ්ඨානය. දෙවැනි අදිෂ්ඨානයේ තමයි දක්ෂිණ සාකා බෝධිය රන් කටාරමේ පිහිටනවා සමගම කටාරමත් සමගම අහසට පැන නගමින් සතියක් පුරා දෙව් බමුන්ගේ වන්දනා ලබමින් වලාගේ බතර අහසි රැඳේවා කියලා දෙවැනි අදිෂ්ඨානය කරා. තුන්වැනි මහා බුද්ධ අදිෂ්ඨානයේ තමයි ලංකාවට වැඩම වන ඒ උතුම් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ රන් කටාරමේ පිහිටියාට පසුව බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදේවා කියලා පිරිනිවන් පාන පෙර අදිෂ්ඨානයක් කරා. පින්වතුනි මහා අදිෂ්ඨාන පහෙන් තුනක්ම ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාව හා සම්බන්ධයි. හතරවෙනි මහා අදිෂ්ඨානයේ තමයි අනාගතයේ ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් කරන සූදානම් වෙන මොහොතේ ඒ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුදුරුවක් මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අදිෂ්ඨානයක් කරන. පස්වෙනි මහා අදිෂ්ඨානය තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ මත ලංකා භූමියේ බුද්ධ ශාසනයේ පිහිටවලා ප්‍රථම මහා සෑය හැටියට ථූපාරාම සෑයේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරන්න සූදානම් වෙන මොහොතේ දකුණු අකුධාතුන් වහන්සේ තහසට පැන නැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා මහා බුද්ධ අදිෂ්ඨානයක් කරා. ඔයනි බුද්ධ අදිෂ්ඨාන කරලයි අපේ බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාවදාරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් අවසන් වෙන තැන පළවෙනි ධර්ම සංගායනාව සිදු වුණා. පිරිනිවන් පාල අවුරුදු 100ක් අවසන් වෙච්ච තැන දෙවනි ධර්ම සංගායනාව සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 236ක් වෙන තැන එදා මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ ඇතුළු දහසක් මහරහතන් වහන්සේලා එකතු වෙලා ධර්මාශෝක රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ තුන්වෙනි ධර්ම සංගායනාව සිදු වුණා. මෙන්න මේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව තමයි ලෝකයටම ධර්මයේ ව්‍යාප්ත කරන්න ලෝකයට ධර්ම ප්‍රචාරක පිරිස පිටත් කරද්දී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුමාත් පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පව්වට වැඩම කරන්න. එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත කරනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණහල අනුලා බිසෝ ප්‍රදාන 500ක් දෙනා ධර්මාවබෝධය ලබලා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න අවසර ඉල්ලනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ දැනුම් දෙනවා දේවානම්පියතිස්ස රජුරවන්ට රජතුමනි කාන්තාවන් පැවිදි කරන්න නම් සංඝමිත්තාවත් ඒ වගේම සංඝමිත්තාව සමග රහත් භික්ෂුණීන් වහන්සේලාවත් දඹදිවෙන් ලංකාවට වැඩම විය යුතුයි. ඒ සමගම ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාවත් ලංකාවට වැඩමවන්. ඒ පිණිස තමයි අරිට්ඨ කියන අමාත්‍යවරයා පිටත් කරලා යවන්නේ. මෙන්න මේ කාරණේ එදා ධර්මාශෝක රජුරවන්ට දැනුම් දුන්නාට පස්සේ රජතුමා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි ලංකාවෙන් පණවිඩයක් තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා වඩම්මන් සංගමිත්තාව ඇතුළු රහත් භික්ෂුණී වහන්සේලා පිරිසක් ලංකාවට වඩම්මන් ඒක බුද්ධ අදිෂ්ඨානයක්ද උන්වහන්සේ බැලුවා අදිෂ්ඨාන බුද්ධ අදිෂ්ඨානයක් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාව ලංකාවේ පිහිටවිය යුතුයි ඒක බුද්ධ අදිෂ්ඨානය එදා මේ බුද්ධ අදිෂ්ඨානයේ මත රන් කටාරමක් සකස් කරවලා ධර්මාශෝක රජුරෝ රාජකීය පිරිසත් මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වජිරාසන පුණ්‍ය භූමිය අසලට පැමිණියා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් බෝධීන් වහන්සේ දසත අතු විහිදුවමින් වැඩ සිටිනවා. මේ බෝධීන් වහන්සේට වන්දනා කරනවත් සමගම දක්ෂිණ සාකාව පමණක් පෙනී ඉඳලා ඉතිරි සාකා සියල්ලම නොපෙනී ගියා. හරිම ආශ්චර්යයක්.
ඒ වෙලාවේ රජ්ජුරුවන්ගේ ඇඟ කිලි පොලාගෙන ගියා. රජ්ජුරෝ මුළු දඹදිව් තලයේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ඔටුන්නත් එක්කම පූජා කරා. මේ බෝධීන් වහන්සේට මේ දඹදිව් තලයේම පූජා වේවා. එදා මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ දැනුම් දුන්න රජතුමනි, ඔන්න ඔය දක්ෂින සාකා බෝධීන් වහන්සේ තමයි ලංකාවට වැඩම විය යුතු බුද්ධ අධිෂ්ඨානයේ පවතින්නේ. මේ බෝධීන් වහන්සේගේ මෙතනින් රන් තුඩකින් ලකුණක් තියලා බෝධියට වන්දනා කරමින් අධිෂ්ඨානයේ සිහි කරන් ඉබේම බෝධීන් වහන්සේ වෙන් වෙලා කටාරම මත පිහිටාවි. ඒ වෙලාවේ රත්තරන් තුඩකින් ලකුණක් තියලා බෝධීන් වහන්සේට වැඳගෙන බුද්ධ අධිෂ්ඨානී යම්සේද ඒ පරිදිම සිදු වේවා කියලා අධිෂ්ඨාන කරනකොට දක්ෂින සාඛාව ඉබේම වෙන් වෙලා එකිනෙකට වෙනස් මුල් සියයක් පැන නගිමින් අහසට විහිදිලා රන් කටාරමී ඉබේම පිහිටියා. රන් කටාරමී පිහිටනවා සමගම දස දහසක් ලෝක ධාතුව මාලෝකමත් වුණා කියන දෙවනි වතාවට රජ්ජුරෝ මුළු දඹදිව් රාජ්‍යම මේ දක්ෂින සාකා බෝධීන් වහන්සේට පූජා වේවා කියලා පූජා කරා. ඒත් සමගම බෝධීන් වහන්සේගේ බෝවත්පත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදෙමින් ඒ බෝධීන් වහන්සේ අහසට පැන නැග්ගා. සතියක් පුරා රන් කටාරම සමග දක්ෂින සාකා බෝධි අහසේ දෙව් බමුණගේ වන්දනා ලැබමින් පැවතුණා. ඒ සතියම රජ්ජුරුවොත් මහරහතන් වහන්සේලා ඇතුළු රාජකීය පිරිස සාදුකාර දිදී අහසේ පේනවා රන් කටාරම සමග බෝධීන් වහන්සේ. අහසේ පාවෙනවා දෙව් බමුණ අහසේ ඉඳන් සතියක් පුද පූජා පවත්වනවා. සතියක් දෙවියන්ගේ පුද පූජා ලැබපු ඒ උතුම් දක්ෂින සාකා බෝධීන් වහන්සේ රන් කටාරමත් සමගම ටික ටික පොළොව තලයට වැඩම කරා. ඒ කටාරම ලස්සනට සරසපු රතේක තැම්පත් කරලා ගංගානම් ගඟ දක්වාම පෙරහැරින් වැඩම කරලා ගඟේ සකස් කරපු බොහොම ලස්සන නැවක තැම්පත් කරා. සංගමිත්තාව ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලා පිරිසත් අරිත් අමාත්‍යවරයාත් නැවට නගගලා නැව මුහුද දක්වා ගඟ දිගේ එනකොට ගඟට සමාන්තරව රජ්ජුරුවොත් පිරිසත් එක්කම ආවා. ඇවිල්ලා මුහුදට වැටෙන තැනදී ආයෙමත් බෝධීන් වහන්සේට මුළු දඹදිව් රාජ්‍යෙම පූජා කරා. තුන්වෙනි වතාවට පූජා කරලා ධර්මාශෝක රජ්ජුරුව අරිට් අමාත්‍යවරයාට කියනවා, මම මුළු දඹදිව් තලයේම මේ බෝධීන් වහන්සේට පූජා කරා තුන් වතාවක්. ඔබ ගිහින් කියන්න දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට මුළු ලංකා රාජ්‍යයත් මේ බෝධියට පූජා කරන්න කියලා. එදා බෝධීන් වහන්සේ ලංකාවට පිටත් කළා. ඉවෙනකොට රජ්ජුරුව කඳුළු සලමින් නොපෙනී යනකම් නැවදිහා බලාගෙන සාදුකාර දිදී හිටියා. මහා සාගරේ එනකොට මුහුදෙන් මතු වුණා නාගලෝකී නාගයන්, බොහෝම සද්ධාවන්ත පිරිසක්. නාගයෝ හැදුවේ බෝධිය පැහැරගෙන නාගලෝකීට අරගෙන යන්න. හැබැයි සංගමිත්තාව බොහොම ඉරුදි බල සම්පන්න කෙනෙක්, ගුරුළු වෙස් මවාගෙන අහසේ පෙළහර පාමින් නාගයන්ව දමනී කරා. අවසානයේ නාගයන් මතුවෙලා බැගෑපත්තු ඉල්ලීමක් කරා. අනේ අපිටත් දෙවියන් වන්දනා කරා වගේ අපිටත් සතියක් දෙන්න කිව්වා. නාග ලෝකයට සතියක් වැඳුම් පිදුම් කරන්න සංගමිත්තාව අවසර දුන්නා. නාගයන් පෙරහැරින් නාග ලෝකයට අරගෙන ගිහිල්ලා නාලව සතියක් පුදලද බෝධිය කියන්නේ ඒකයි. සතියක් පුරා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධිය නාලව සතියක් පූජාවට පත් වෙලා ආයෙමත් ඒ නැවේ පිහිටි විදිහටම නාගයන් පිහිටෙව්. පසුවදා තමයි දඹකොළ පටුනට මේ නැව සේන්දු වෙනකොට රජ්ජුරුව කරවටක් වතුරට බැහැලා සාදුකාර දිදී බොහොම සද්ධාවෙන් තමයි පිරිසත් එක්කම මේ පාත්‍රය අතට අරගෙන පිරිසත් එක්කම ලස්සනට සරසපු රතේක තැම්පත් කරා. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදියේ වැඩම කරපු ගමනී ස්ථාන කීපයකම පුද පූජා ලැබමින් අනුරාධපුර මහමෙවුනා උයනට අරගෙන පැමිණියා. එදා මහමෙවුනා උයනට වඩම්මගෙන පැමිණිච්ච ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව සහිත රතය එදා රන් කටාරමත් සමගම රජ්ජුරු වහනෝ, සාමිනී කොහොමද කොතනද මම මේ බෝධිය රෝපණය කරන්නේ? මිහිඳු මහරහතන් වහන්සේ කියන, රජතුමනි ඔබ මහන්සි වෙන්න එපා, අපි මෙන්න මෙහෙම සත්‍යක්‍රියාවක් කරමු. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු සියලු දෙනා වැඳගෙන බෝධියට සත්‍යක්‍රියාවක් කරා.
මේ මහමෙවුනා උයනේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂින සාකාව පිහිටියම් තැනක් ඇද්ද? කොණාගමන බුදුරජාණන් වහන්සේගේ දිඹුල් බෝධියේ දක්ෂින සාකාව පිහිටියම් තැනක් ඇද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුග බෝධියේ දක්ෂින සාකාව පිහිටියම් තැනක් ඇද්ද? එතනම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසතු බෝධියේ මේ දක්ෂින සාකාව පිහිටාවා කියලා අදිස්ථාන කරා. ඒ සැලින් බෝධීන් වහන්සේ අහසට පැන නැග්ගා. අහසට පැන නැගලා අහසේ දෙව් බමුන්ගේ වන්දනා ලැබමින් හවස් වෙනකම් අහසේ පිහිටලා පෙර බුදුරජාණන් වහන්සේලාගේ දක්ෂින සාකා පිහිටි තැනම පොළොවේ පිහිටියා. පොළොවේ පිහිටනවා සමගම ලංකා භූමිය විතරක් නෙමේ දස දහසක් ලෝක ධාතු මාලෝකමත් වෙලා ගියා. සතියක් පුරා වලාකුළු ටික ටික පොළොව මට්ටමට ඇවිල්ලා බෝධීන් වහන්සේ වහගත්තා. වලාකුළු වලින් බෝධිය වැහිලා ගියා. මේදු මහරහතන් වහන්සේ කියන රජතුමනි සතියක් දෙවියන් පූජා පවත්වන වැස්ස වලාහක දෙවියන් බෝධීන් වහන්සේට වැසි ඇද හැලෙන සලස්සන අපි සතියකට පස්සෙම කිව බෝධියට පූජා පවත්තා. එදා මුළු මහමෙවුනා උයනම වලාකුළු වලින් වැහිලා සතියක් දෙවිවරු පූජාවන් පැවැත්තුවා. වැස්ස ඇදහැලුණ සතියක් පුරා. සතියකට පස්සේ දේවානම්පියතිස්ස රජුරෝ රාජකීය පිරිස මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස සංඝමිත්තාව ඇතුළු මේ පිරිස මල් අරගෙන සාදුකාර දිදී පෙරහැරින් බෝධීන් වහන්සේ ළඟට පැමිණෙනකොට බෝධීන් වහන්සේගේ පුංචි බෝ ඵලයක් හොඳට මෝරලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ බෝධියට අදිෂ්ඨාන කරලා පළවෙනියටම අර බෝ ඵලය අතට ගත්තා. අරගෙන රජ්ජුරුවන්ට දුන්න රජතුමනි මේ බෝ ඵලය මේ පස් මත මේ පාත්‍රය මත රෝපණය කරන්න කියලා. ඒ බෝ ඵලය පොළොවේ පිහිටනකොටම එක බෝ ගෙඩි අටට බෙදිලා බෝධීන් වහන්සේලා අට නමක් බලාගෙන ඉන්නැද්දි මතු දළු රිකිල වැඩිලා හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා. ඒ උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේලාද දඹුලුත්තොට බෝධීන් වහන්සේ, තිවංක නම් බමුණුගම බෝධීන් වහන්සේ, තූපාරාම බෝධීන් වහන්සේ, කසුන්ගිරි වෙහෙර බෝධීන් වහන්සේ, පටමක චෛත්‍යස්ථානයේ බෝධීන් වහන්සේ, සෑගිරියේ බෝධීන් වහන්සේ, කතරගම බෝධීන් වහන්සේ, සඳුන්ගම බෝධීන් වහන්සේ හැටියට එදා ස්ථාන අටකට බෙදලා දුන්නා. පළවෙනියටම හතරගත් පළවෙනි බෝ අංකුරෙන් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලා. මේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා පැන නගිනකොටම ඒ ආශ්චර්යයත් සමගම දක්ෂින සාකා බෝධීන් වහන්සේගේ තවත් බෝ ඵල හතරක් පේනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් පුණ්‍යවන්ත ශ්‍රී හස්තේට ඒ උතුම් බෝපල හතරත් ඒ මොහොතේම අදිෂ්ඨාන කළ අතට ගන්න. අරගෙන රජ්ජුරුවන්ට දෙනවා රජතුමනි මේ බෝපල හතරත් රෝපණය කරන්න පෙර විදිහටම. රජ්ජුරුවෝ අර බෝපල හතරත් රෝපණය කරනකොට පෙර විදිහටම එක බෝ ගෙඩියක් අටට බෙදෙමින් බෝපල හතරම අටබැගින් බෙදිලා බෝධීන් වහන්සේලා 30 දෙනමක් අතු දළු රිකිලි වැඩිලා බලාගෙන ඉන්නදී මේ භූමිය හටගත්තා. ඒ තමයි 23 ඵල බෝධීන් වහන්සේලා. ඒ උතුම් 23 ඵල බෝධීන් වහන්සේලා මේ ලංකා භූමිය පුරාම ඉදා බෝධීන් වහන්සේ වෙනුවෙන් ඒ භූමියට පැමිණිච්ච ප්‍රාදේශීය පාලකයන්ට ප්‍රාදේශීය පිරිසට බෙදලා දුන්නා. ඒ විදිහට බෙදලා දීපු බෝධීන් වහන්සේලා අතර එදා මහා ජල්ලික නම් ගමට ලැබිච්ච බෝධීන් වහන්සේ හැටියට හඳුන්වන, ඒ වගේමයි මහාවංශේ සඳහන් වෙන්නේ මහා ජල්ලික ගාමිය කාලතිස්ස හෙවත් කළුතොට කියලා තමයි මේ කළුතර එදා හඳුන්වලා තියෙන්නේ. එදා ඒ ලැබිච්ච 23 ඵල බෝධීන් වහන්සේ තමයි අද මේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පූජා ලැබමින් මේ උතුම් කළුතර බෝධීන් වහන්සේ හැටියට වැඩ සිටින්න. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම දක්ෂින සාකා බෝධියෙන් හටගත්ත ඒ මුල්ම බෝධීන් වහන්සේලාගේ මිහිඳු මහරහතන් වහන්සේ අතට අරගෙන අදිෂ්ඨාන කරලා දේවානම්පියතිස්ස රජුරෝ ලවා පොළොවේ පිහිටද්දිම බලාගෙන ඉන්නැද්දී අතු දළු රිකිලි වැඩිලා හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේලා
දෙතිස් පළ බෝධීන් වහන්සේලා මේ ලංකා භූමියේම දෙව්මිනිස් ලෝකයාටම ආශිර්වාද ලබා දෙමින් දෙව්මිනිස් ලෝකයාටම සද්ධාව ඇති කරවමින් ඔබට ඔබේ දුක කියන්න ඔබට සද්ධාව ඇති කරගන්න ඔබ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සද්ධාවෙන් වන්දනා කරන්න ඒ උතුම් බෝධීන් වහන්සේලා අසලට පැමිණිලා ඒ වගේම මේ දෙතිස් පළ අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන් හටගත් පරපුරේ බෝධීන් වහන්සේලා අද ලංකා භූමිය පුරාම විහෙර විහාරවල බොහෝ තැන්වල වැඩ ඉන්නවා. ඒ අතර කළුතර බෝධීන් වහන්සේ ඉතාම විශේෂයි. අද රටේ වැඩ සිටින මේ අෂ්ටඵල දෙතිස් පළ බෝධීන් වහන්සේලා බොහෝමයක් විනාශ වෙලා අවුරුදු 2500 ගානක ඉතිහාසයක් තුල බොහෝ බෝධීන් වහන්සේලා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ නිසා විනාශ වුණා. අද අපිට මේ තැන්වලට ගියා මේ බෝධීන් වහන්සේලා බොහෝමයක් දකින්න නැහැ. අද කීප නමක් පමණයි වැඩ ඉන්නේ. ඒ අතර විරාජමාන වැඩ ඉන්න මේ උතුම් කළුතර බෝධීන් වහන්සේ මේ උතුම් උත්තම බෝධීන් වහන්සේ වෙනුවෙන් තමයි අද ඔබ හැම දිනම මේ පූජාවන් පූජා කරමින් බෝධීන් වහන්සේගේ පූජනීයත්වයේ වටිනාකම මේ උතුම් පුදබිමේ ඉඳන් ශ්‍රවණය කරේ. ඒ නිසා ඒ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සියලු බුදවරු බුද්ධත්වයට පත්වෙන බෝධීන් වහන්සේලා පැන නගින අවිදහිත පුණ්‍ය භූමිය වන වජිරාසන පිම්බීමට අපගේ නමස්කාරයම වේවා. කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුරජාණන් වහන්සේලා බුදු වෙච්ච බෝධීන් වහන්සේලාගේ දක්ෂින සාකා බෝධීන් වහන්සේලා පිහිටි මහා මෙවුනා පිම්බීමට අපගේ නමස්කාරයම වේවා. අෂ්ටඵල බෝධීන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා. දෙතිස් ඵල බෝධීන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා. මේ කළුතර උත්තම බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම ශ්‍රවණින් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියෝ තුතුම් නිවනටම පත් වේවා. බෝධීන් වහන්සේත් අධිග්‍රෝහිත මේ උතුම් පිම්බීමට අධිග්‍රෝහිත මේ ලංකා භූමියේ සියලු බෝධීන් වහන්සේලා ඇසුරු කරගෙන වැඩ ඉන්න භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබටත් රටටත් ලෝකයාටම සැලසේවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්ව ධර්මින් කටයුතු කරේ කළුතර උතුර මහවස් කඩුව කන්ද පන්සල පාර අංක 212 ඩී නිවසේ පදිංචි දයන්ත පුෂ්ප කුමාර ඒ වගේම ක්‍රිෂාන්ති නානායක්කාර මහත්මිය හසිනි හේෂාදි දියණිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. මේ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා සුජීවත්ව සිටින දයන්ත මහතාගේ මෑණියන්ට ක්‍රිෂාන්ති මහත්මියගේ පියාණන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණයම ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. පෙබරවාරි මාස 24 වෙනි දින පරලෝ සැපත් දයන්ත පුෂ්ප කුමාර මහතාගේ පියාණන් ක්‍රිෂාන්ති මහත්මියගේ මව ආච්චි අම්මා ඇතුළු පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එමනම් ඔබ නමින් මිය පරලොව ගිය ඥාතීනොත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම හරියටම මීට සතියකට පෙර අද වගේ දවසකදී අපවත් වී වදාළ මේ සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් සිදු කරමින් ධර්මයේ ලෝකයට ව්‍යාප්ත කරන්න නාලිකාවන් පවා ආරම්භ කරමින් මහා සේවයක් සිදු කොට වදාළ පූජනීය දරණාගම කුසලදම නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය අපවත් වී වදාළ මහා සංඝ රුවන සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටම පත් වේවා. ඒ වගේම පූජනීය ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේ ඇතුළු අද මේ මහා පින්කමට වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ සිල් මෑණියන් වහන්සේලාත් ඔබ හැම දිනාමත්
නෙත් ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණයක ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාට මුතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා 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 උමෙද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු හැම දිනාටම උත්තම කලුතර බෝධීන් වහන්සේගේම පිහිට ආශිර්වාද ලැබීවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සාදු 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 උත්තම මහබෝ වන්දනා ධර්මානුශාසනාවයි ලෙසින් නිමවටපත් උනේ ධර්මානුශාසනාව පෙරතු පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥාදී පුළුල් වීමේ ගෞතම සසුනේ උතුම් නිවනෙන් සැනසෙන්නට මේ උදාර කුසල් හේතු වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අපි ඔහොමම රැඳී සිටින්නට ඔබට ආරාධනා කරමින් බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා ඉනික්විතිව ලදසැනින් නැවතත් මේ පුද විමේ සිට ආශිර්වාද පහන් පූජාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අපේක්ෂා වෙනුයි බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන්නේ. වන්න අපේ සෝතනම් වෙන්නේ උත්තම මහාපව වන්දනා පින්කමේ අවසාන පින්කම වෙනුවෙන් අවස්ථාව උදා කරගන්නට දෙතිස්ඵල උතුම් බෝධීන් වහන්සේ වැඩහිඳින මේ උඩමළුව දැල්වූ පහන් ආලෝකයෙන් ඒකාලෝක වී තිබෙන මොහොතක කළුගම් කොමලියෙන් හමායන සිසිලස හැම හිතක්ම සුවපත් කරන අවස්ථාවේ ඒ සිත් නෙත් නිවාසනහාරණ සිත් නෙත් අසපුව විකාශය වන වෙලාවේ සිත්නෙත් අසපුව විශේෂ වැඩසටහනක් ලෙසයි ඓතිහාසික කළුතර බෝසමිඳුන් වහන්සේ අභිහෙස සිට පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ පූජනීය ගණේකන්දේ චන්දරතන හාමුදුරන් වහන්සේ පෙරතරි කරගෙන උන්වහන්සේලාගේ අනුශාසනා මතින් උත්තම මහාබෝ වන්දනාව සිදුවෙමින් පවතින්නේ අපි සෝදානම් වන්නේ පහන් දල්මා ජීවිතේ කළ කුසලයන් සිහිපත් කරමින් මේ උතුම් වූ බෝධීන් වහන්සේ අභිමුව සිට ජීවිතයට ආලෝකය ගෙන දුන් උතුම් ධර්මයේ ගුණ සුවඳත් සමග බුදු ගුණ සිහිපත් කරමින් ධම්ම ගුණ සිහිපත් කරමින් සංඝ ගුණ සිහිපත් කරමින් ජීවිතයට කුසල් රැස් කරන්නට ඒ උතුම් අදිෂ්ඨාන පහන් පූජාව පැවැත්වීම සඳහා ගෞරව නමස්කාර පූරකව ආරාධනා කරනවා පූජනීය වන්දනීය කාව්‍ය විශාරද ගණේකන්දේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 පින්වත් ඔබ හැමදෙනාම යලිවරක් කඩරඟා සාදුනාද පවත්වනවා සාදු මේ උතුම් පුණ්‍ය භූමියට වැඩම කොට වදාළ නූතන ධර්ම භාණ්ඩාගාරික නම් විරුදලත් පරම පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රධාන පුණ්‍යවන්ත මහසඟරුවනින්ද නෙත් FM නාලිකා ඔස්සේ මේ අසිරිමත් පූජාවට සවන් පිටියොමු කරන අපේ රටේ පූජනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වරප්‍රධාන සියලු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ප්‍රතවේදී ගුණබර සද්ධාවන්ත පින්වත්නි ඓතිහාසික කළුතර බෝසමිඳුන් අවියස් සිට ඔබ හැමදෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් සැනසිල්ලක්ම වේවා යන ප්‍රාර්ථනාව ඇතිව නිතිශනාලිකාව සංවිධානය කරන ලැබූ උත්තම මහබෝ වන්දනා අසිරිමත් පින්කම් මාලාවෙහි ආශිර්වාදාත්මක පහම් පූජාවට දැන් මේ වෙලාවේ අපි කවුරුත් සැදැහැ සිතින් යුක්තව සූදානම් වෙමු මේ පින්කමට නිවසේ හෝ ඉඳගෙන කවුරුන් හෝ සම්බන්ධ වෙනවා නම් පානක් දෑත මත දරාගෙන දල්වාගෙන සෝදානමින් සිටින ඔබ හැම දෙනාටම අපි මේ කාරුණිකව සිහිපත් කරන්නේ ඔබේ අතීතයෙන් වෙන්නේ
ගිතෙල් පහනක් වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අබතෙල් පහනක්, පස්තෙල් පහනක් වෙන්න පුළුවනි. පොල්තෙල් පහනක් වෙන්න පුළුවනි. ඒ කුමක්කෝ පහනක් තොලින් දැල්වෙන ආලෝකයෙන් ඔබේ ජීවිත ආලෝකවත් වේවායි, ධර්මාවලෝකයේම පහළ වේවායි අපි මේ වෙලාවේ ඔබට සදහසිතින් යුක්තව ආශිර්වාද කරනවා. ඒ වගේම හරියටම අද දවසට දවස් 7ක් සැපිරෙනවා පරම පූජනීය විදරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙලා. උන්වහන්සේ ඇතුළු මේ කාල සීමාව තුළදී මේ රටේ ව්‍යක්ත විසරද බහුශ්‍රත පරම පූජනීය නායක ස්වාමීන් වහන්සේලා, මේ සම්බුදු සසුන් වැඩවඩන ස්වාමීන් වහන්සේලා රාශියක් අපවත් වුණා. උන්වහන්සේලාට ධර්මාවලෝකයෙන් සසර ජීවිතයේ සූපත් වෙලා උතුම් වූ බෝධියකින් නිර්වාණී පිණිසත් මේ උදාර පුණ්‍ය ධර්මයන් ආශිර්වාද වේවා, අනුමෝදන් වේවා කියන පැතුමත් සිටී ඇති කරගෙන අපි උතුම් කළුතර බෝස සමිඳුන් අභියස සිට උතුම් සම්බුදු ගුණම සිහිපත් කරමින් මේ ආශිර්වාද පහම් පූජාව මෙතෙන් සිට සිදු කරමු. කවුරුත් සාදුනාදයක් පවත්වා හැමෝම මා කීවට පසුව ශබ්ද නගලා මේ විදිහට කියන්න. ධර්මස්වාමියෝ අප ya anubhav
බෝධිරාජානන් වහන්සේ දිහා බලා ගන්න කවුරුත් හිමින් සරින කිටින්න අපි
මේ වෙලාවේදී මේ දැල් වෙන පහන් ආලෝකයේ ඒ උත්තරීතර බෝධි රාජාණන් වහන්සේ උදෙසාත් පූජා කළා. සම්බුදු සසුන වෙනුවෙන්ම ඔබේ දෑති දැල් වෙන මේ පහන දැන් පූජා කරන්නට යෙදුණා. අපි මේ නැති සිමනාලිකාව සංවිධානය කළ උත්තම බෝ වන්දනා අසිරිමත් පින්කම් මාලාවේ අවසාන මිනිත්තු කිහිපයටයි දැන් අපි දැන් මේ සූදානම් වන්නේ. අපි කවුරුත් සදහැ සිත් පෙරදැරිව මේ උතුම් පහන් පූජාවේ අනන්ත සත්‍යානුභාව බලයෙන් අපි හැම දිනාගේම ජීවිත සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ඒ වගේම මේ පහන් පූජාවට නැති ෆිමනාලිකාව ඔස්සේ සවන් දෙන පිරිස හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. සමහර වෙලාවට අසනීප වෙලා ලෙඩ ඇඳට වෙලා ඉන්න පිරිස බොහෝ දෙනෙක් ඇති. ඒ හැම දිනාටම ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලා අසනීප වෙච්ච අය බොහෝමයක් ඇති උන්වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා. පුංචි දරුවන් ඒ වගේ මේ රටේ රෝහල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ රෝහල් වල ප්‍රතිකාර ලබන ඒ රෝගීන් හැම දිනාටම මේ උතුම් පහම් පූජාවේ අනන්ත සත්‍යානුභාව බලයෙන් ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුවයම සැලසේවා සැලසේවා. ඒ වගේම මේ පහම් පූජාවට සවන් දෙන පූජාවට සම්බන්ධ වෙන පින්වත් ඔබ හැම දිනාටම මේ පහන් ආලෝකේ ආලෝක ධාරාව වගේම අපේ ජීවිතයේ ධර්මයෙන් ඒකාලෝක වේවා, ධර්මයෙන් ආලෝක වේවා. ඒ සාදු සාදු සාදු. ඒ වගේම මේ රටේ අපි හැම දෙනාම එක මවකගේ දරුවන් වගේ, දරු කැලක් වගේ සිටින පිරිසක් නිසා ඔබ හැම දෙනාම ජාති ආගම් කුලමල ભેදයකින් තොරව මේ රටේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා, වෛරේ ගිනිදල් නිවේවා, මෛත්‍රී ආලෝක ධාරාවෙන් මේ රටේ හැම දෙනාම හැම දිනාගේම සිත් මෛත්‍රී ජලයෙන් තෙමේවා, හැම දිනාගේම සිත් කාරුණික සිතුවිලි බවට පත්වේවායි උතුම් දළදා හාමුදුරුව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපාද පත්මේ වැඩ ඉන්න මේ උතුම් ශ්‍රී ලංකා දීපේ කටයුතු සිදු කරන හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග නිවාරණේ වේවා. හැමෝටම යහපතක් වේවා. අධ්‍යාපනය කරන පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ පහන් ආලෝකයේ දවසින් දවස ආලෝක වේවා. හොඳ අධ්‍යාපනයක් ලබන්න ශක්තිය ඇති වේවා. ගුණධම් හුරු පුරුදු වේවා. මේ උදාර පින් බලයෙන් හැම දිනාටම යහපතක් වේවා, අටුකොටු සාර වේවා, නිසි කල වසේවා. ඒ වගේම රජුන් දෙහැමි වේවා, දෙහැමි රාජ්‍යක්ම බිහි වේවා. ඒ හැම දිනාගේම සිත්තුල උතුම් ධාර්මික සිතුවිලි ඇති වේවා. රජුන්ගේ පටන් හැම දිනාගේම සිතුවිලි ධාර්මික වේවා. පින් සිතුවිලිම වැඩේවා වැඩේවා වැඩේවා. ඒ සාදු 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 සාදු. අපි හැමෝම සැමටම ආශිර්වාද පිණිස මේ කවි අවසානයේදී මේ පහන් ආලෝකයේ තුලින් මේ පහන් පූජාව තුලින් හැමටම යහපතක්ම වේවායි සාදු කියලා ආශිර්වාද ලබා ගනිමු. වාවන ගෝවිතන් භෝග සාරෝවේ අතමිටද සාරෝ සාර වේවා කරන රැකියා වැඩි දියුණු වේ ගැටලෝ විසඳන විලස වේවා සහනදායක වට පිටාවක් වැඩබීමේ නිවසේ රැඳේවා උතුම් මේ මහා බෝධි බලයෙන් හැමෝටම යහපතම වේවා උතුම් කාලෝතර බෝ සමින් දේ ඔබේරක වාරණයම වේවා ඉදාපුූ
බලින් මාට යහපත සැදේවා සියලු රෝගාබාධ සුවේවි නිරෝගී සානයම වේවා වෛරයේ ගිනි දැල් නිවිලා මෙත් ජාලින් හදවත් තෙමේවා සියලු රෝදුක් නිවාරණෙවි සිතට සහනය සැදේවා දහම් සරයද කන වැකිලා දහම් නුවනැස විවරවේවා උතුම් කලුතර බෝදුමින්දේ රටට රැකවරණය සාදත්වා උතුම් පහනේලියසේ මගේ රටට එලියද ලැබේවා කාරුණික සිතෝවිනිමවේවා හැම හදවත් නිවේවා තථාගත බුදුපියාණෝ දන දෙසෝ මග පියවර තැබේවා උතුම් ගෞතම බුදුපියාගේ බුදු සසුන තව සුරැක දේවා මේ ගොයුම් සසුනේම හැමතෙම නිවන් සම්පත්තිය ලැබේවා නිවන් සම්පත්තිය ලැබේවා නිවන් සම්පත්තිය ලැබේවා සාදු 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 කවුරුත් හඬ නගා මා කිවට පසු කියන්න යුද බිය මකේවා නිමාවට
පත් කරන්නයි සූදානම් වන්නේ. විශේෂයෙන්ම මේ උදාර පින්කමට අනුශාසකත්වයේ ධර්මයෙන් කටයුතු සිදු කරන පරම පෝජනීය අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ, පෝජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මේ ගොයුම් සසුරියේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු සාදු සාදු. විශේෂයෙන්ම අපි මේ වාගේ පින්කම් රාශියක්ම මේ මුළු වසර පුරාවටම සිදු කරනවා. නෙත්නාලිකාවේ පින්වත් සභාපතිතුමා ප්‍රධාන, ඒ හැම දෙනාටම ප්‍රධාන විධායක නිලධාරිතුමා ප්‍රධාන, කාර්ය මණ්ඩලයේ හැමෝටම මේ වෙලාවේ අපි ආශිර්වාද කරනවා. ඒ අතුණි දුක් වේවා, නිරෝගී වේවා. ඔබට මේ පින්කම සවන් දෙන්නට අවස්ථාවක් සලසා ඒ කටයුතු සිදු කරමින් මේ පින්කමට දායකත්වයේ දරන පින්වත් හැම දෙනාටම අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම උත්තම මහබෝ වන්දනා පින්කමට සඳහා දායකත්වයේ දරන කඩුතර නාගොඩ මිගාර කරුණාරත් මහත්මයා, සේමාලි කරුණාරත් මහත්මිය ඇතුළු මේ මිතුරු කැල හැමෝටම අපි මේ වෙලාවේ පින් දෙන ආශිර්වාද කරනවා. ඒ වගේම ඇත්තන්ගේ අරමුණ බවට පත් වෙන ප්‍රේමදාස කරුණාරත්, ඒ වගේම තනෝජා කරුණාරත්න, ප්‍රේමවර්ධන අල්විස් කියන මේ පින්වත් හැම දෙනාම සිහිපත් කරලා පින් දෙන්නේ හැමෝමත් මේ පින් අනුමෝදන් වේවායි සාදු සාදු කියලා පින් දෙමු. සුදිවස්ස ලෙසනේ හැම දෙනාටමත් මේ පින්කමට දායකෝ සියලු මිතුරන් ප්‍රදාන කරගත් හැමෝටම net fm නාලිකාවේ පින්වත් හැමෝටම නිදුක් නිරෝගී සුවේ චිරජීවනයේ සලසේවා සලසේවා සලසේවායි අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ පින්වත් සිරිල් ද සොයිසා මැතිතුමා ඇතුළු බෝධි භාරකාර මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම, මියගිය සියලු දෙනාටම අපි මේ වෙලාවේ පින් දෙනවා. වර්තමාන කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ කර සභාපතිතුමා අජිත් ද සොයිසා මැතිතුමා ප්‍රධාන, ඒ තිලක් ද සොයිසා ලේකම්තුමා, බෝධි භාරකාර මණ්ඩලයේ සියලු සමාජික මාතු මාත්මින් සාමාන්‍ය අධිකාරතුමා ප්‍රධාන කරගත් කාර්ය මණ්ඩලයේ හැමෝටම අපි මේ වෙලාවේ පින් දෙනවා. ඒ වගේම නෙත්නාලිකාව ඔස්සේ ලස්ස සංඛ්‍යාත පින්වත් ඔබ හැම දෙනාම මේ උදාර පින්කමට සමන්පිත යොමු කරන්නට යෙදුණා. එනිසා ඒ පින්වත් හැමෝටම අපි මේ වෙලාවේ පින් දෙනවා, ආශිර්වාද කරනවා. සියලු බාධක සියල්ලක්ම නොසිතා අද මේ අසිරිමත් පින්කමට ලංකාවේ නන්දෙසින් සහභාගී වූ දහස් සංඛ්‍යාත පින්වත් ඔබ හැමෝටම මේ උතුම් කළුතර බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් සලසේවා සලසේවා. දැල්ලෝ පහන් ආලෝකේ ආලෝක ධාරාව සෙයින් අපේ ජීවිත ඒකාලෝක වේවායි සාදු සාදු සාදු. උතුම් සත්බුදුරජාණන් වහන්සේලාගේ සත්‍යානුභාව බලයේ, ඒ සියලු බුදුවරුන්ගේ අදිෂ්ඨාන සත්‍යයේ සත්‍යානුභාව බලයෙන් ඔබ හැම දෙනාටම යහපතක් වේවායි අපි මේ වෙලාවේ සාදු සාදු කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කම සදා සහභාගී වූ හැමෝටමත්, ඒ වගේම පින්කම පටිගත කරමින් ඒ කටයුතු සිදු කළ කළඹ ටෙලිවිෂන් නාලිකාවේ හැම දෙනාටමත් අපි මේ වෙලාවේ පින් දෙනවා, ආශිර්වාද කරනවා. මේ පින්කම ඔබට ලැබෙන 15 වෙනිදා නරඹන්න පුළුවනි. විශේෂයෙන්ම net නාලිකාව සංවිධානය කරපු මේ පින්කම ඔබට කළඹ ටෙලිවිෂන් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවනි. හැමෝටම ආශිර්වාද පිණිස ඒ පින්කම පිළිබඳවත් ඔබට සිහිපත් කරන ඒ කාරණාවත් සිහිපත් කරනවා. ඉතින් කවුරුත් පොදුවේ දින ගණනාවක්ම මේ පින්කමට සහභාගී වෙලා සම්බන්ධ වෙලා මේ හැම කටයුත්තකටම බොහොම ලස්සනට පින්කම සිද්ධ කරන්නට අවශ්‍ය සියල්ලක්ම සෝදානම් කළා. ඒ හැමෝටම පොදුවේ අපි මේ වෙලාවේ පින් දෙනවා, ආශිර්වාද කරනවා. කවුරුත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් වූ ගෞතම සම්බුදු සසුනේම ඔබටත් අපටත් දෙවියන් මියගේ ඥාතීන් ප්‍රධාන සදේවක ලෝක සත්වයාටම නිවන් අවබෝධ වීම පිණිස, ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු ආසනා වේවා වේවා වේවායි සාදු සාදු. හැමෝටම උතුම් කළුතර බෝ සමිදු පිහිට රැකවරණයම වේවා. සාදු සාදු සාදු. රටට රටේ ජීවත් වන්න උන් වැටියට අප සියලු දෙනාට ආශිර්වාදයේ පතා සිදු කළ සිත්නි තසපුව විශේෂ පින්කම උත්තම මහා බෝ වන්දනාවේ පහන් පූජාවයි එලෙසින් මාවට පත් වුනේ. විගතුනේ පහන් පූජාවක ආශිර්වාදයේ පිළිබඳව අප අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. එදා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිතෙල් පහනක් පූජා කළ අදිෂ්ඨානයෙන් එදා ස්ත්‍රියක්ව සිටි කෙනෙකු පුරුෂාත්මයක් ලැබූ වග සඳහන් වෙනවා. ඒ
පුරුෂාත්මය තමයි ඔබ අප සරණ ගිය ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එනිසා එවැනි උතුම් පින්කමකුයි ඔබ මෙලෙසින් අද දවසේ සිදු කරන්නට යෙතුනි. අද දවස තුළදී ඒ උතුම් පහන් පූජාව, අදිෂ්ඨාන පහන් පූජාව සිදු කළ අලව්ව නාරම්මල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී සද්ධර්ම වාගේශ්වර ශාසන සෝභන කාව්‍යශ්‍රී විචිත්‍ර බහනී කාව්‍ය විශාරද පණ්ඩිත පූජ්‍ය ගණේ කන්දේ චන්දරතන හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් වූ ධර්ම අවබෝධයම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ මේ උතුම් වූ පුදවිමේ සිට උත්තම මහා බෝ වන්දනාව නිමාවටපත් කරමින් බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වන්නේ මේ පින්කමේ මහානුභාවය හැම හිතකටම ශාන්ති උදෙසා වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය හැමට ලැබේවා. උත්තම ත්‍රිවිධ රත්නයේ ගුණ සමුදායෙන් හැම හිතක්ම සුවපත් වේවායි කියා ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම තෙරුවන් සරණයි.